tum vedimang osse dam pipasaven pelena apata dam gangulen do taggat yatiwareyugen dam pen pitak pan sil maluwa namo buddhaya obata teruwan saranai මේ පින්බර ඉරිත දවස්සේදී විවේකී දවස්සේදී අපි ඔබට ආරාධනා කරනවා එන්න සිරස FM පන්සිල් මළුවට. අපි කතා කරන්නේ අද වැදගත් කාරණයක් ගැන. බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා සත්වයා කර්මය සිය දායාද කොට උපදී කියලා. මිනිසුන්ට කරදර විපත් එනකොට ඒ හැම දෙයක්ම කර්මයට බාර කරනවා. ඒක හරිද? භයානක කර්මයක් පළදෙන විට පවා ඔබ පෙරභවයන්වල කරන ලද පුණ්‍යක්‍රියාවල පුණ්‍ය ශක්තිය අවදි කර ගැනීමෙන් ඒ දුක් කරදර තුනී කරගන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද? අද දවස පුරාවට ඔබේ ජීවිතයට බලපාන දුක් කරදර කම්කටොළු හදිසි විපත් ආදී සියලු කාරණාවල කර්ම ශක්තිය කර්ම විපාක ඒහා බැඳී පවතින්නේ කොහොමද කියන කාරණය මහරහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙවි. මට අවසර දෙන ස්වාමින් වහන්ස මේ ප්‍රශ්න ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න. මිනිසුන්ට කරදර විපත් ඇති කරන නියාමයන් දහමට අනුව කොහොමද අපි පැහැදිලි කරගන්නේ ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝන, බුදුරයන් වහන්සේ ওই නියාම ධර්මයන් ගැන දේශනා කරනකොට කර්ම නියාම, ධර්ම නියාම, බීජ නියාම, ශ්‍රිතු නියාම කියලා නියාම ධර්මයන් දේශනා කරනවා. තේරෙනවද? මෙහෙම දේශනා කරලා ආයිමත් බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයකදී කියනවා මේ සත්වයා කර්මය දායාද කොට ඉපදී කියලා. සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී කියලා. සත්වයා කර්මය ඥාතිත්වයේ කොටගෙන ඉපදී කියලා. එහෙමනම් දැන් මේ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මොකද්ද? සෑම දෙයක්ම නොනා මේ කර්මය මුල් කරගෙන සිද්ධ වෙනවායි කියන කාරණයයි. එහෙම කියලා ආයිමත් බුදුරජාණන් වහන්සේ ධර්ම නියාම, බීජ නියාම, සිතු නියාම කියලා නියාම ධර්මේනු දේශනා කරනවා. දැන් අපි කියමුකෝ කෙනෙක් කොළඹ ජීවත් වෙනවා. කොළඹ ජීවත් වෙලා එයාට හිතෙනවා මං මඩ කලපුවට නැත්තම් යාපනයට ගිහිල්ලා ජීවත් වෙනවා කියලා. කොළඹ තියෙන ඒවා ඔක්කොම විකුණලා දාලා ඒ ශුෂ්ක ප්‍රදේශයට ගිහිල්ලා ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙනකොට නෝනා ඒ ප්‍රදේශයේ තියෙන ශුෂ්කභාවය නිසා, වියලිභාවය නිසා යා රෝගීභාවයට පත් වෙනවා. දැන් බරපතල විදිහට රෝගී වෙනවා. ඒතකොට රෝගී වෙනකොට කෙනෙකුට කියන්න පුළුවන් මේක ධර්ම නියාමයක් කියලා. මොකද ඒ ශුෂ්කභාවයට අදාළව යාට රෝගීභාවයන් ඇති වුණා. එහෙම ධර්ම නියාමයක් කිව්වොත් ඒක හරිද? හරි. තව කෙනෙක් කියන්න පුළුවන් මේක සිතු නියාමයක් කියලා. මොකද සිතු වල තියෙන බලපෑම් නිසා, ඒ උෂ්ණ දේශ ගුණය නිසා යාට අසනීපය සිද්ධ වුණා. ඒතකොට ඒකත් හරි. නමුත් නොනා ඒ ධර්ම නියාම සිතු නියාම හරි වුණත් ඊටත් වඩා බලවත් දෙයක් මෙතන තියෙනවා. මොකද ඒ බලවත් දෙය එයාට කොළඹ අතහැරලා අර ශුෂ්ක ප්‍රදේශයට යන්න හිත දුන්නේ අකුසල් විපාකයක්, කර්ම නියාමයක් නිසා. එන අතන මුල්ුණේ කර්ම නියාමයේ. නමුත් ඒ කර්ම නියාමයට අදාළව අතනදී ධර්ම නියාම සිතු නියාමන් බලපෑවා. නමුත් මුල් වෙන්නේ කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේනවා දැන් සුනාමියක් එනවා කියන්නේ මොකද්ද? මහ පොළවේ තියෙනා වූ සතර මහා ධාතුව, මුහුද යට තියෙනා වූ සතර මහා ධාතුව මහ පොළව කිපෙනවා. තේන පටවියාපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව කිපෙනවා. ඒ සතර මහා ධාතුව කිපීම නිසා අර වායෝ ධාතුවෙන් ගහන්නා වූ රැළ පහර තමයි මුහුද දෙබය කරගෙන මහ පොළවට ගොඩබිමට ගලා එන්නේ. එනම් බලන්නේ සුනාමිය සකස් වුණේ කුමක් නිසාද? ධර්මතාවයක් නිසා. මේ මහසාගරේ සතර මහා ධාතුව කිපුණා. ඒතර මහසාගරේ යට තියෙන පොළවේ සතර මහා ධාතුව කිපෙද්දී ඇති වුණා වූ සුනාමිය ධර්ම නියාමයක්. නමුත් ධර්ම නියාමයක් වුණාට ඒ සුනාමියට අහුවෙලා මැරෙන්නේ මිනිස්සුයෝ කර්ම නියාමය නිසා. මොකද සමහර මිනිස්සුයෝ ඉන්නවා නෝනා මේ ගොඩබිම ඉඳලත් ඒගොල්ලෝ ගහගෙන ගිහිල්ලා විනාශ වුණා. සමහරු ඉන්නවා රැළේ මීටර් 200 300 ගහගෙන ගිහිල්ලත් ඒගොල්ලෝ බේරුණා. තේරුණාද? එතකොට අතන සුනාමිය සකස්ුනේ ධර්ම නියාමයක් නිසා, මහ පොළවේ මුහුද යට මහසාගරයේ සතර මහා ධාතුවේ කිපීමක් නිසා. නමුත් ඒ කිපීම නිසා ගොඩබිමට රැළ ආවට පස්සේ අර විනාශ වෙන සෑම දෙයක්ම විනාශ වුනේ කර්ම නියාමයක් නිසා. මොකද අතන බේරිච්ච ඇත් ඉන්නවා, මේ හොඳට ඉඳලා ගහගෙන ගිහිල්ලා විනාශ වෙච්ච ඇ. එක වාහනේ ඇතුලේ 10ක් ඉඳලා ඒ 10න් 8 දෙනෙක් මැරෙනවා, දෙන්නේ බේරෙනවා. ඒතකොට එතන ඒ සියල්ල සිද්ධ වුනේ කර්ම නියාමයන් නිසා. තේරුණාද? ඒ නිසා සෑම දෙයක්ම ධර්ම නියාමයක් වෙන්නත් පුළුවන්, ශ්‍රිතු නියාමයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ වාට ගොදුරු වෙන සෑම කෙනෙක්ම ඊට අදාළව ගොදුරු වෙන්නේ නෝනා කර්ම නියාමයක් නිසාම කියන කාරණය මේ වෙන සිද්ධීන් තුලින් අපි පැහැදිලි කරගන්න ඕනේ.
ස්වාමින් වහන්ස කෙනෙකුගේ අකුසල් ශක්තිය තව කෙනෙකුට බලපානවාද? නෑ, අනුන්ගේ මේ අකුසලයක් තව කෙනෙකුට බලපාන්නේ නෑ නෝනා. ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. තේරෙනවද? හැම වෙලාවම කෙනෙක්ගේ විඥානය සකස් වෙන්නේ සංස්කාරයන් තුලින්. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද පටිච්ච සමුප්පාදය දේශනා කරද්දී, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය ගැන කියද්දී සංස්කාරපච්චය විඥාන. තේරෙනවද? සංස්කාරයන්ට අදාළවයි කෙනෙක්ගේ විඥානය සකස් වෙන්නේ. එනිසා කෙනෙක්ගේ දැනීම් විඥානය කියන්නේ විශේෂ වූ දැනීම්. එතකොට කෙනෙක්ගේ දැනීම් මෙහෙම නැත්තම් කෙනෙක්ගේ කැමැත්ත සකස් වෙන්නේ එයාගේ අතීත සංස්කාරයන්ට විපාක දෙන සංස්කාරයන්ට අදාළවයි. තේරෙනවද? එනිසා කෙනෙක් දැන් gedera ඉන්නවා. නමුත් එයාට එක පාට හිත සකස් වෙනවා මම මුහුදට යන්න ඕනි කියලා. තේරෙනවද? නමුත් මුහුදට ගියද්දී අර රැළ ඇවිල්ලා සුනාමි ඇවිල්ලා එයා ගහගෙන විනාශ වෙනවා. එතකොට අර සිත සකස් උනේ විඥානය සකස් උනේ ඇයි? අතීත සංස්කාරයක් විපාක දෙන තියෙන නිසා. තේන්නාද? දැන් කෙනෙක් ඉන්නවා, එයාට ගමනක් යන්න යනවා වාහනයක. නමුත් එයාට එකපාරට හිත දෙනවා 10 දෙනෙක් එක්ක ගමන යන්න ලෑස්ති වුණත් අවසාන මොහොතේ එයා කියනවා නෑ මම යන්නේ නෑ කියලා. නමුත් අර 9 දෙනා යනවා. 9 දෙනා ගිහිල්ලා ඒ වාහනේ අනතුරකට ලක් වෙලා සියල්ල අනතුරට ලක් වෙනවා. නමුත් අර මිනිස්සයා, එතකොට එයාට ඒ දැනීම සකස් වුණේ කුමක් නිසාද? සංස්කාරපච්චය විඥාන. එයාගේ කුසල් සංස්කාරයක් නිසා එයාට විඥානයේ ක්‍රියාත්මක වුණේ අරගමන බැලක් වෙන ආකාරයට. දැන් සමහරු ඉන්නවා විනාශය වෙන්නේ අපි කියමු උතුරු පළාතේ. නමුත් එයා මේ කොළඹ ජීවත් වෙන කෙනෙක්. නමුත් එයාට ඒ වෙලාවේ හිත දෙනවා උතුරු පළාතට යන්න. ගියාම එයාත් ඒ විනාශයට අසු වෙලා නැති වෙනවා. එතකොට එයාට ඒ හිත දුන්නා කියන්නේ දැනීම සකස් කරේ කවුද? විඥාන පත්‍ය සංස්කාර පත්‍ය විඥාන. එයාගේ අතීත සංස්කාරයන් නිසා එයාට එතෙන්ට හිත යන්න දුන්නේ. දැන් පන්ති කාමරේ ළමයි 50ක් ඉන්නවා. ඒ ළමයි 50ගෙන් ටීචර් අහනවා ඔයා කවුරු වෙන්නද කැමති කියලා. එයා කියනවා මම වෛද්‍යවරයෙක් වෙන්න කැමතියි කියලා. අනිත් දරුවා කියනවා මම ඉංජිනේරුවරයෙක් වෙන්න කැමතියි කියලා. අනිත් කෙනා කියනවා මම ගුවන් නැවියෙක් වෙන්න කැමතියි කියලා. තව කෙනෙක් කියනවා මම ආරක්ෂක හමුදාවට යන්න. තව කෙනෙක් කියනවා මං ගොවියෙක් වෙන්න කැමතියි කියලා. එතකොට බලන්න මේ සෑම දරුවෙක්ගේ කැමැත්ත සකස් වුනේ කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥාන. එයාගේ අතීතයේ කුසල් සංස්කාරයන්ට අදාළවයි එයාගේ දැනීම් සකස් වෙන්නේ. ඒ නිසා ඒ සෑම කෙනෙක්ගේ දැනීම මේ ආකාරයට සකස් වෙන්නේ අතීතේ රැස් කළා වූ කුසල් වලට අදාළවයි. දැන් ඔබතුමියා මාධ්‍ය ශේෂ්ත්‍රයට යොමුුනේ ඇයි? ඔබතුමිය පිටිපස්සේ තිබ්බේ ඊට අදාළ සංස්කාර. තව කෙනෙක් වෛද්‍ය ශේෂ්ත්‍රයට යොමුුනේ ඇයි? එයාගේ පිටිපස්සේ තිබ්බේ ඊට අදාළ සංස්කාර. දැන් දරුවෙක් ඉන්නවා. ඒ දරුවා දුප්පත් තැනක උපත්තිය ලබන්නේ. දුප්පත් තැනක උපත්තිය ලැබුවත් ඒ දරුවා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළවෙනියා බවට පත් වෙනවා. එතකොට දැන් මොකද්ද ඒ වෙන්නේ? එයාට අධ්‍යාපනය ලබන්න කිසිම පහසුකමක් නැතුව අධ්‍යාපනය ලබන්න එයාට අවශ්‍ය දැනීම සකස් වෙන්නේ මම ඉගෙන ගන්නවා කියන දැනීම සකස් වෙන්නේ ඇයි? සංස්කාර පත්‍ය විඥාන. එයාගේ අධ්‍යාපනයේට අදාළ සංස්කාර පිටිපස්සේ ශක්තිමත්ව තියෙනවා. ඒ නිසා අපේ පිටිපස්සේ තියෙනා වූ කුසල් සහ අකුසල් සංස්කාරයන්ට අදාළවයි අපිට අපේ සිතුවිලි සකස් වෙන්නේ, අපේ කැමැත්ත සකස් වෙන්නේ. දැන් ඔබතුමියට හිතෙනවද ඔබතුමියට දිවි නසා ගන්න ඕනේ කියලා හිතනවද? නැහැ. ඔබතුමියට හිතන්නේ ජීවත් වෙන්න කියලා. නමුත් ඔබතුමියට ජීවත් වෙන්න කියලා හිතෙන්නේ ඇයි? මැරෙන්න අදාළ සංස්කාර ඔබතුමියට නැහැ. ඒතකොට දිවි නසා ගන්න කියලා යාට හිත සකස් වෙන්නේ සංස්කාර පත්‍ය විඥානං අතීත අකුසල් සංස්කාරයේ ක්‍රියාවට එනකොට අන්න යාට හිතෙනවා දිවි නසා ගන්න ඕනේ කියලා. දැන් කෙනෙකුට අසනීපයක් හැදෙනවා. දැන් එක මහත්යෙක් හිටියා, යාට අසනීපයක් හැදුනා පපුවේ අමාරුවක්. නමුත් එයා කිව්වා නෑ මට බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ කියලා. මම පින් කරනවා මට බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ කියලා එයා බෙහෙත් ගත්තේ නැහැ. දෙවෙනි දවසෙත් පපුව රිදුනා, එයා කිව්වා නෑ මට අවශ්‍ය නැහැ, මම පින් කරනවා බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ කියලා. තුන්වෙනි දවසේ පපුව අමාරු හැදුනා, රෝහලට ගෙනිච්චා, මැරුණා. එතකොට ඇයි යාට බෙහෙත් ගන්න හිත සකස්ුනේ නැත්තේ? මැරෙන්න තිබුණ නිසා. අකුසලේ විපාකෙට එන්න තිබ්බා. තේන අකුසලේ විපාකෙට එන්න තියෙන නිසා, අකුසලේ බලවත්භාවය නිසා බෙහෙත් ගන්න ඕනේ කියලා සිත සකස්ුනේ නැහැ. නමුත් මේ මොහොතේ මට අසනීපයක් වුණොත් මට හිතෙනවා බෙහෙත් ගන්න ඕනේ කියලා. ඇයි එහෙම හිතෙන්නේ? මම අදහෙට මැරෙන්නේ නැහැ. තේරුණාද? ඒක තමයි තේරුම් ගන්න ඕනේ. තේරුණාද? ඒතර මටත් බෙහෙත් ගන්න හිතක් දෙන්නේ නැත්නම් මමත් දැනගන්න ඕනේ මටත් හෙට අනිද්ද මැරෙන්නේ තියෙනවායි කියන කාරණේ. තේරුණාද? එතකොට අපේ මේ සෑම දැනීමක්ම සකස් වෙන්නේ නෝනා අතීතයේ තියෙන කුසල් සහ කුසල් සංස්කාරයන්ට. දැන් එක මහත්යෙක් කීයේ මෙතෙන්ට ඇවිල්ලා දොරට තට්ටු කළා. නමුත් දොරට තට්ටු කළාම මේ මහත්යා බොහෝම බැගහැපත් හඬින් තමයි කතා කළේ. ඒ කියන්නේ දැන් බාගෙට, අපි කියන්නේ බාගෙට මැරිලා කියලා, බාගෙට මැරුණ ස්වභාවයෙන් තමයි එයා කතා කළේ. ඉතින් මම දොර ඇරලා බැලුවාම මේ මහත්යාගේ මුළු මූණම පරාජිත මූණක්.
ඒගැන මුළු සේසතම අහිමි වෙලාවක් තේරණයි සිනහවක් නෑ සියල්ලම අහිමි වෙච්ච කෙනෙක්ගේ මුහුණක් තියෙන. එතකොට මේ මුහුණ දකින්නකොටම මන් දැක්කා බලවත් අකුසල් විපාකයක් මෙයාට විපාක දෙනවා කියලා. නමුත් එයා බලවත් අකුසල් විපාකයක් කියලා හදන්නේ නැහැ. දැන් එයාගෙන් ඇහුවාම කියන්නේ මොකද? එයාට හැමදාම රැට කවුද අයින්වලු? බඩට ඇඟට අයින්වලු. ඉතින් එයා අයින්නේ කවුද? එයා කියන්නේ අමනුෂ්‍යෙක් කියලා. දැන් ඕක අරගෙන දැන් මේ මිනිස්සයා දිගින් දිගටම හිතලා දැන් හොඳටම මලානික භාවයටම පත් වෙලා. එතකොට මං කිව්වේ මහත්තයෝ ඔයාට ඔය කවුරුත් අයින්වා නෙමෙයි. ඔයාගේ අකුසලයක් ඔය විපාක දෙන්නේ. තේරෙනවද? පෙර ජීවිතේ මිනිස්සෙයින්ට ටොකු ඇනලා පෙර ජීවිතේ මිනිස්සෙයින්ට පීඩා කරලා පෙර ජීවිතේ කෝටු වලින් ගහලා සත්තුන්ට ගහලා ඕවා කරලා දැන් බලන කෙනෙක් කරත්තේ හරකෙක් බඳිනවා. නමුත් ඒ හරකා බඳින කරත්තේ මහත්තයා හරකාට කිසිම කරුණාවක් නැහැ. අර කෝටුවක් තියාගෙන ඒ හරකට ගගහ තමයි ඒ හරකගේ වැඩ ගන්න. එතකොට මුළු ජීවිතේ මේ හරකට ගගහ වැඩ කරලා හම්බ කරන් කන්නේ තේ හරකගෙන්. නමුත් අර පීඩා කළාම නෝනා ඔය මිනිස්සයා ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් හැම වෙලාවෙම යාට කවුරු හරි ගහනවා අනිනවා වගේ යාට දැනෙනවා. එතකොට ඒ දැනින්නේ මොකද්ද? සංස්කාර පත්‍ය විඥාන. පෙර අකුසලයට අදාළව විඥානය සකස් වෙනවා. එතකොට දැන් මේ මහත්තයා මෙතන අර බාගෙට මැරිලා වගේ කිසිම හිනාවක් නැතුව එද්දි මං කව මහත්තයෝ කරුණා කරලා ඔයා කුටුවේ ඇතුළට එනවනම් හිනා වෙලා ඇතුළට එන්න බැරි නම් එන්න එපා කියලා. මොකද දැන් එහෙම කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ මේ විපාක දෙන්නේ අකුසලයක් කියලා දැනගෙන බලෙන් හිනා වෙන්න. තේරෙනවද? බලෙන් හිනා වෙන්න දක්ෂ වෙන්න ඕනේ. එතනින් තමයි අකුසලේ මතු කරලා ගන්න. තේරෙනවද? දැන් අපේ ජීවිතෙත් මට මතකයි ගිහි ජීවිතේ අප්‍රමාණ අකුසල් අපේ විපාකෙට ආවා. නමුත් ඒ සෑම අකුසලයක් ඉදිරියේම අපි කඳුළු හලහලා උත්සාහ ගත්තේ හිනා වෙන්නමයි. මොකද අපි දැනගත්තා මේ අකුසලයක් විපාක දෙන්නේ කියන කාරණේ. තේරෙනවද? ඒ නිසා අපිට ඕනෑම මොහොතක දුකක් සකස් වෙනවා නම්, කනස්සල්ලක් සකස් වෙනවා නම්, වේදනාවක් සකස් වෙනවා නම්, ඒ දුක කනස්සල්ල වේදනාව සකස් වෙන්නේ සංස්කාර පත්‍ය විඥානං අකුසලයක් නිසාමයි. එනිසා ඕනෑම වෙලාවක වෙනි දුක්ඛිත අවස්ථාවක් සකස් වෙද්දී, වේදනාත්මක අවස්ථාවක් සකස් වෙද්දී, අහිමිවීමක් සකස් වෙද්දී මේක අකුසලයක් කියලා බලෙන් සතුටු වෙලා බලෙන් හිනා වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතනින් තමයි අපි අකුසලයටපත් කරන්නේ. එහෙම නැත්නම් දැන් මේ මහත්යාට මොකද්ද වෙන්නේ? එයාට හැම වෙලාවම ඇඟට අයින්වා කියලා දැනෙනවා. යන යන තැන කියන්නේ මේ ප්‍රේතේ කමනුෂ්‍යය කියලා දැන් ඒකට යොමු වෙලා එයා දවසින් දවස රස්සාවක් නැති කරගෙන දැන් මානසික රෝගියෙක් වෙන්නයි යන්නේ. එහෙනම් බලන්න දැන් කුමක්ද මේ වෙන්නේ? සංස්කාර පත්‍ය විඥාන. සංස්කාරට අදාළව තමයි විඥානේ සකස් වෙන්නේ. දැන් එක නෝනා කෙනෙක් හිටියා. ඒ නෝනාට හැම වෙලාවම පේනවා යාගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. නමුත් මේ නෝනා හොඳ ව්‍යාපාරයක් කරන කෙනෙක්. නමුත් උදේ යටට ව්‍යාපාරයට ගිහිල්ලා හවස් හයිට් ව්‍යාපාරේ වහලා ගෙදර එනකන් එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා හොඳට ව්‍යාපාරේ තනියම කරනවා. හොඳට ව්‍යාපාරික දැනුම තියෙන කාන්තාවක්. නමුත් හවස් හයට ගෙදර ආපු වෙලාව ඉඳන් පහුවදා උදේ වැට යන වෙලාව ඉඳන් එයාට මොකද්ද වෙන්නේ? එයාට තේරෙනවා හැම වෙලාවෙම යාගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. දැන් ඉතින් මේක වෙලා දැන් මේ මනුස්සයා මානසික වැඩිලා ඔන්න යంత్ర මන්ත්‍ර තැනටයි ගුරුකම් තැනටයි ඔය හැම තැනටම දැන් ගිහිල්ලා යන්න තියෙන හැම තැනටම ගියාම දැන් එක තැනක කියනවා මැරිච්ච තාත්තා එනවා කියලා, තව තැනක කියනවා මැරිච්ච අම්මා එනවා කියලා, තව තැනක කියනවා වෙන කේන්ති තරහෙන් මැරිච්ච කෙනෙක් එනවා කියලා. දැන් ඉතින් මේවා අතර දෝලණය වෙලා මේ මනුස්සයා මානසික රෝගී බවට පත් වෙලා. දැන් ඊට පස්සේ අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මිනිස්සයා පස්සෙන් කවුද එන්නේ කියලා. එතකොට බලනකොට මේ මිනිස්සයාගෙන් පස්සෙන් කිසිම කෙනෙක් එන්නේ නැහැ. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? සංස්කාර පත්‍ය විඥානං අතීත කළා වූ අකුසල් සංස්කාරයක් විපාකෙට. ඒ විපාකෙට එද්දී එයාට දැනෙන්නේ එයාගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. නමුත් එයාගේ පිටිපස්සේ කවුරුත් නැහැ. අර අකුසලයේ බලවත්භාවය නිසා යාට නිරතුරුවම විඥානය සකස් වෙනවා, දැනීම සකස් වෙනවා මගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා කියලා. ස්වාමීන් වහන්ස, අමනුෂ්‍යපියකින් පසු වෙච්ච එම වයස අවුරුදු 55ක් පමණ වුණු කාන්තාව කරන ලද අතීත අකුසලයේ කුමක්ද? මීට අවුරුදු 55කට ඉස්සෙල්ලා එයා මේ මනුස්ස සමාජෙම ජීවත් වෙච්ච කාන්තාවක්. ඒතොර බලන්න මීට අවුරුදු 55කට ඉස්සෙල්ලා අපේ සමාජෙ මේ වගේ සංකීර්ණ සමාජයක් නෙමෙයි. මේ වගේ යාන වාහන, මේ වගේ සංකීර්ණ ගේදොර ඉඩකඩම් මේවා තිබ්බේ නැහැ. එදා තිබ්බේ කෘෂිකාර්මික සමාජයක්. ඒ කෘෂිකාර්මික සමාජයේ එදා යානෝනා මීහරක් හැටි කරපු කාන්තාවක්. එයාගේ රැකියාව තමයි මීහරක් කුඹුරු වලට හාන්න දීලා ඒකෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වුනේ. මොකද එදා එයා ධනවත් කෙනෙක්.
එන නිදා මීට අවුරදු පනස්පාක සමාජයට මීහරත් පනහක් ඉඳගෙන ඕවා හාන කෙන තමයි දනවතාගෙන් ටැක්ටර තිබෙනෑ නිදා නේද. මෙයා ජීවත් වනේ එයාගේ මීහරක් කුඹුරුවලට හාන්න දීලා අර නගුලේ බැඳලා මීහරක් දෙන්නේ අර පොළොව කඩාගෙන මීහරක් දෙන්න අයදගෙන යන්න. තේනද? නගුල පස කඩාගෙන නැදගෙන යන්නේ. එතකොට බලන්න ඒ පස කඩාගෙන මීහරක් දෙන්න එදගෙන යද්දී ඒ මීහරක් දෙන්න කායිකව මානසිකව කොච්චර පීඩාවක් විඳිනවද? නමුත් මුළු දවස මේ මීහරකගෙන් වැඩ අරගෙන හවසට ලිහලා දානවා, ලිහලා දැම්මා මිසක් එයාට තනකොළ ටිකක්වත් දෙන්නේ නැහැ. මේ විදිහට අර නගුල පිටිපස්සෙන් ඇවිල්ලා මීහරකට පීඩා කළේ යම්සේද? තේනද? දැන් බලන්න අපේ මිනිස්සුයෝ දෙන්නේ කොහේ නගුලේ බැඳලා පැය භාගයක් හාන්න පුළුවන්ද? ඒ මිනිස්සුයෝ දෙන්නගේ අතපය කඩලයිනේ. බෑනේ, අර නගුල පොළව කඩාගෙන යන්න එපා පස නේද? එතකොට බලන්න මිනිස්සෙකුට පැය භාගයක් ওই නගුල ඇදගෙන යන්න බැරි කොට අර මීහරක් දෙන්න දවසේ පැයට අර අර අමාරු කාර්ය කරන අයගේ ධනිස් විදෙනවා කියලා යාට කියන්න කෙනෙක් නැහැ, ඇඟරි දෙනවා කියලා යාට කියන්න කෙනෙක් නැහැ. ඒ සියලුම වේදනාවන් දරාගෙන අර නෝනා මීහරක්ගෙන් වැඩගත්ත නගුල බැඳලා ඒ වගේ නෝනා මීහරකා පිටිපස්සේ නගුල ඇදීගෙන ඇවිල්ලා යම්සේද මීහරකව පීඩාවටපත් කළේ. දැන් එයාට පේන ඔයාගේ පිටිපස්සෙන් කවුරු හරි බලන කොච්චර සංස්කාරපච්චය විඥාන තේනද? ඒ නිසා ඒ නෝනාට කිසිම අසනීපයක් නැහැ, කිසිම ලෙඩක් නැහැ. ප්‍රශ්නේ මොකද්ද? අතීතේ කළා වූ ඒ සංස්කාරය අර මීහරක්ට යම්සේද නගුලේ බැඳලා නගුල පිටිපස්සෙන් කඩාගෙන ඉද්දි මීහරක්ට දුකටපත් කළේ. දැන් එයාට පේනවා එයාගේ පිටිපස්සෙන් කවුරු හරි දුකටපත් වෙනවා. ඒ නිසා නිරේතුරුව සංස්කාරපච්චය විඥාන සංස්කාරයන්ට අදාළවයි විඥානේ ක්‍රියාත්මක වෙන්නේ. තේරෙනවද? දැන් ඕනෙම කෙනෙක්ගේ කැමැත්තක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර පුංචි දරුවෝ ඉන්නවා, එයා පුංචි කාලේ අම්මගේ දුඹුරු පාට සාරිය ආරම් පෙරෝගන කියනවා මං සාදු මං සාදු කියලා. ඇයි ඒ කියන්නේ? සංස්කාරපච්චය විඥානං. එයා පෙර ජීවිතේ පැවිදි වෙලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ විඥානයේ දැනීම් සකස් වෙන්නේ පෙර සංස්කාරයේ පුරුදු වලට අදාළව. සමහර දරුවෝ ඉන්නවා හරිම සැරපරුෂයි, හරිම දරුණුයි, අම්මා තාත්තාටත් පුංචි කාලේ කීකරු නැහැ. සංස්කාරපච්චය විඥාන. මොකද පෙර ජීවිතයේ ද්වේෂසාගත චරිතයක විඥානය තමයි ඒ ආකාරයට. සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලෙම රෑට නිදාගත්තට පස්සේ රෑට එක පාට ලතෝනි දීලා කෑ ගහනවා, අඬනවා, ගොඩාක් රෑට බය වෙනවා. ඇයි? සංස්කාරපච්චය විඥානං. පෙර ජීවිතේ මැරෙන වෙලාවේ සකස් වුණා වූවේ ඛේදජනක නැත්නම් අනුතුරුදායක මරණයක් තුලින් ඇතිවෙච්චා වූ බියට අදාළ සංස්කාරය තමයි එයාගේ දැනීම තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ මිනිස්යාගේ මේ සෑම ක්‍රියාවලියක්ම දැන් අපි කියනවානේ කෙනෙක් ලෝභයි, කෙනෙක් රාගයි, කෙනෙක් ද්වේෂයි, මේ සෑම දෙයක්ම නෝනා සංස්කාරපච්චය විඥාන. තේරුණාද? පෙර සංසාරයේ අපි සංස්කාර රැස් කළා වූ සංස්කාරයන්ට අදාළව ගති පුරුදු වලට අදාළව තමයි විඥානේ මේ මොහොතේ සකස් වෙන්නේ. ඒ නිසා සංසාරයේ කොතනකවත් කොයි කෙනාගේ ජීවිත දිහා බැලුවත් ඒ කොයි කෙනාගේ ජීවිත තුලින් ක්‍රියාත්මක වෙන්නා වූ දැනීම් සෑම දෙයක්ම සකස් වෙන්නේ අතීතේ කළා වූ සංස්කාරයන්ට අදාළව. දැන් බලන්න කෙනෙක් දුප්පත් පවුලක ඉපදෙනවා. තේරුණාද? දුප්පත් පවුලක යා ඉපදිලා එයා බොහෝම දුක්ඛිතව ජීවිතේ ගත කරනවා. ජීවිතේ ගත කරලා එයා ළමා කාලෙත් පහු කරලා එනකොට එයා පාසල් අධ්‍යාපනයේ ලඟනකොට එයාට ඉස්කෝලේට යන්න හිත දෙන්නේ නැහැ. පාසල් යන්න හිත දෙන්නේ නැහැ. එයාට හිත දෙන්නේ මැනික් ගන්න යන්න. නැත්තම් මැනික් සල්ලි වලට ගන්න යන්න. එහෙම නැත්තම් පේමන්ට් එකේ මොනවා හරි දාලා විකුණන්න. තේරෙනවද? මෙහෙම විකුණද්දී මෙහෙම මැනික් ගරද්දී ක්‍රමානුකූලව එයා දියුණු වෙලා දියුණු වෙලා නෝනා තරුණ වයසට මැදි වයසට එනකොට මහා කෝටිපති ධනවතෙක් වෙනවා. නමුත් ඉස්කෝලේ ගියේ නැහැ. ඒතර බලන්න පුංචි කාලේ යාට ඉස්කෝලේට යන්නේ නැතුව අර වගේ දෙයකට යොමු වෙන්නේ යාගේ හිත සකස් වුණේ කුමක් නිසාද? සංස්කාරපච්චය විඥාන. මොකද යාගේ පිටිපස්සේ ශක්තිමත් සංස්කාර තිබුණා අරසා ශක්තිමත් තැනකට යන්න. තේරෙනවද? ඒතකොට ඒ ශක්තිමත් තැනට යන්න අවශ්‍ය විදිහට තමයි යාගේ දැනීම සකස් වුණේ. මැනික් ගන්න යොමු කළේ, මැනික් විකුණන්න යොමු කළේ, පේමන්ට් එකේ වෙළඳන් කරන්න යොමු කළේ ඇයි? අතීතයේ තිබ්බ සංස්කාර වලට විපාක දෙන්න. තේරෙනවද? දැන් එහෙම මොකද වෙන්නේ? අපි කියමු දැන් කෙනෙක් දුප්පත් තැනක ඉපදෙනවා. ඉපදිලා යා මේ වෙලාවේ කෝටිපති ප්‍රකෝටිපති කෙනෙක්. ඒතකොට දැන් මොකද්ද වෙන්නේ? දුප්පත් තැනක ඉපදුනේ ඇයි? ඒත් සංස්කාරපච්චය විඥාන. ඇයි දුප්පත් තැනක ඉපදුනේ? ගිය ජීවිතේ යා මිනිස්සෙක් වෙලා ඉඳලා මැරෙන වෙලාවේ නෝනා එයාට මතකෙට ආවේ දුර්වල කුසලයක්. දුර්වල කුසලයක්. දැන් ඔබ හිතන්නකෝ ඔබතුමිය මේ ජීවිතේ ගොඩාක් සාංගික දාන දෙනවා. සංඝයා අරමුණු කරගෙන ගොඩාක් දන් දෙනවා. ගොඩාක් දන් දුන්නත් නෝනා ඔබතුමිය තිරිසන් සත්තුන්ටත් දාන දෙනවා. යාචක මාතුරුන්ටත් දාන දෙනවා. රෝගීන්ටත් දන් දෙනවා. ළමා නිවාසවලටත් දන් දෙනවා.
එතකොට මේ දානි දෙද්දී ඔබ සාංගික දානය දුන්නත් ඔබ වැඩියෙන්ම උපාදානය තියෙන්නේ මේ ළමා නිවාසවලට රෝගීන්ට නැත්තම් සතුන්ට දෙන දමුකද ඒගොල්ලන්ගේ තියෙන අහිංසක භාවය නිසා ඒගොල්ලන්ගේ තියෙන හුරතල් භාවය නිසා ඒ කෙරෙහි තියෙන කරුණාව නිසා වැඩියෙන් උපාදානය තියෙන කොතෙන්ද මේ දානවලටයි තියෙන්නේ අතෙන් උපාදානය යන්නේ මොකද මේගොල්ලන්ගේ තියෙනා වර අසරණ භාවය නිසා උපාදානයේ වැඩි කරුණාව ලෙංගතු භාවයේ වැඩි මේ දානවලට එතකොට ඔබ මැරෙන වෙලාවේ සාංගික දාන ගොඩක් දුන්නත් ඔබට මතක් වෙන්නේ මෙතන දුන්නේ දානය. ඒ කියන්නේ යාචක මහත්තුරුන්ට නැත්තම් රෝගීන්ට ළමයි නිවාසයට දුන්නේ දානයක්. එතන මතක් වෙද්දී ඒ දුර්වල කුසලයට අදාළව දුක්පත් තැනකයි ඔබ ඉපදෙන්නේ. ඒ ශක්තිමත් කුසලයේ මතුනේ නැහැ මොකද මෙතෙන්ට තියෙන කරුණාව නිසා මෙතනයි මතුනේ. තේනද? ඒතකොට දානයේ ආනිසංස පක්ෂය අතින් ඉහළම තියෙන්නේ කවුද? සංඝයාට දෙන දානි. නමුත් සාංගික දානි නෙමේ මතක් වුණේ මෙතෙන්ට දෙන දානේ මතක් වුණේ. මීට අදාළව මේක ශක්තිමත් කුසලයක් වුණේ නෑ. ඒ ශක්තිමත් දුර්වල කුසලයට අදාළව ඔබ ගිහිල්ලා දුර්වල තැනක නැත්තම් දුප්පත් තැනක උප්පත්තිය ලැබුවා. නමුත් දැන් දුර්වල තැනක උප්පත්තිය ලැබුවේ ඇයි? උපාදාන පත්‍ය බව. මැරෙන වෙලාවේ ඔබට සකස් වුණේ දුර්වල කුසලයක්. තේනද? නමුත් ඔබට මැරෙන වෙලාවේ සාංගික දාන සීපත් වුණා නම් ඔබ කෝටිපති පවුලක ඉපදෙනවා. නමුත් අතන උපාදානිය නිසා ඔබ ගිහිල්ලා ඉපදුනේ අතන. නමුත් දැන් ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? පිටිපස්සේ ඔබේ කුසලයේ තියෙනවා. ඒතර කුසලයේ හදන්නේ දැන් විපාක දෙන තැනට ඔබ අරන් යන. ඒතර විපාක තැන දෙන්නට අරන් යනකොට ඔබට අධ්‍යාපනයේ පැත්තට හිත යොමු කරන්න දෙන්නේ නැහැ. ඔබට හිත යොමු යන්නේ මැණික් ගරන්න නැත්නම් වෙලදම් කරන්න නැත්නම් ව්‍යාපාරික ශේෂ්ත්‍රයට යන්න නැත්නම් මොකක් හරි දේශපාලනයට යන්න ඔය කොහාට හරි තමයි ඔබ හිත යොමු කරන්නේ. ඔබේ හිත යොමු කරලා අවසානයේ ඔබ රටේ ශේෂ්ඨම තැනක ධනවත් තැනටම ඔබ අරන් යනවා. එතකොට කවුද ඒ අරන් ගියේ? අතීතයේ කුසල් සංස්කාර. තේන්නාද? මැරෙන වෙලාවේ අර දුර්වල කුසලයට අදාළ වතන ඉපදුනාට පස්සේ ආගේ විඥානයේ සකස් වෙන්නේ අර ශක්තිමත් කුසලයේ විපාක දෙන තැනට යාව අරගෙන යන. එන්නේ ඒ වගේ නෝනා නිරයතුරුව මෙහෙමනම් අපි දකින්න ඕනේ දානයන්ගේ ශේෂ්ඨම දානේ සංඝය ආරමුණු කරගෙන දෙන දානයයි. එනිසා හමු වෙන ඕනෑම ස්වාමීන් වහන්සේ නමකට සංඝය ආරමුණු කරගෙන දන් දෙන්නේ. ඒක තමයි ලෝකයේ තියෙන ශේෂ්ඨම දානය, ආනිසංස පක්ෂයේ වැඩිම දානය. නමුත් අයින් පල්ලෙහා අපි දෙන්නා වූ දානයන්ගේ ආනිසංස පක්ෂය අඩු. තේන්නාද? දැන් අපි කියමු යාචක මාත්‍යෙකුට දානයක් දෙනවා, ළමා නිවාසයකට දානයක් දෙනවා, රෝගී මාත්‍යෙකුට දානයක් දෙනවා, තිරිසන් සත්තුන්ට දානයක් දෙනවා. මේවායේ ආනිසංස තියෙනවා. තේන්නාද? ආනිසංස නැත්තේ නැහැ. නමුත් ඒ යාචක මහත්තයා පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් නම් පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට අදාළ කුසලය ලැබෙනවා. ඒ ළමා නිවාසයේ ඉන්න දරුවා පන්සිල් සමාදන් වෙච්ච දරුවෙක් නම් පන්සිල් සමාදන් වෙච්ච දරුවාට දෙන දානේ ආනිසංස ලැබෙනවා. ඒ රෝගී පුද්ගලයා අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් නම් ඒ අටසිල් සමාදන් වෙච්ච කෙනාට දෙන්නා වූ දානේ ලැබෙනවා. ඒ කිරියම්මා අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් නම් ඒ අටසිල් සමාදන් වෙච්ච කෙනාට අදාළ පින ලැබෙනවා. නමුත් නෝනා ඒ කිසිම සීලයක් සමාදන් නොවෙච්ච කෙනෙක් නම් ඒ අය ඒ දානේ ආනිසංස ඊටත් වඩා අඩු. තේන්නාද? ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අපි දන් දෙද්දි දැනගන්න ඕනේ ශ්‍රේෂ්ඨම දානේ මහා සංඝයා අරමුණු කරගෙන දානයයි. මහා සංඝයා අරමුණු කරගෙන දෙන දානීය දන් දෙන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත අය. තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත අය මහා සංඝරත්නය අරමුණු කරගෙන දන් දුන්නත් කොයිම වෙලාවකවත් ඒ ළමා නිවාස වේවා, යාචක මාතුරුන් වේවා, රෝගීන් වේවා, තිරිසන් සතුන් වේවා ඒ දාන නොදී ඉන්න එපා. තේන්නාද? මොකද එහෙම කවදාක්වත් බෞද්ධයෙක් ඒ දේ කරන්න යන්නේ නැහැ. ඒ නිසා සාංගික දන් දෙනවා වගේම නිරේතුරුව මේ සමාජයේ ළමා නිවාස වේවා, මහලු නිවාස වේවා, යාචක මහත්තුරු වේවා, රෝගීන් වේවා, තිරිසන් සතුන් වේවා ඒ සෑම කෙනෙකුටම දන් දෙන්න. ඒවත් ආනිසංස සහිතයි. නමුත් ඒවාට වඩා නෝනා ආනිසංස පක්ෂය බලවත් සාංගික දානි. එනිසා කොයිම වෙලාවකවත් ඔබ යාචක මහත්තයෙකුට දන් දෙද්දී, ළමා නිවාසයක දන් දෙද්දී ඔබ නිරේතුරුව දකින්න ඕනේ මේ යාචක මහත්තයා මට සංසාරේ අම්මා වෙලා කී වතාවක් ඉන්නේ නැද්ද කියලා. මේ යාචක මහත්තයා මට සංසාරේ තාත්තා වෙලා කී වතාවක් ඉන්නේ නැද්ද කියලා. මේ යාචක මහත්තයා මට දරුවෙක් වෙලා, මුණුබුරෙක් වෙලා කොච්චරනම් කී වතාවක් සංසාරේ ඉන්නේ නැද්ද කියලා. ඒ වගේමයි මේ මොහොතේ මේ යාචක මහත්තයා සංසාරේ සක්‍රයා වෙලා කොච්චර ඉන්නේ නැද්ද, සක්විති රජුරුව වෙලා කොච්චර ඉන්නේ නැද්ද, මේ රටේ රජ වෙලා කොච්චර ඉන්නේ නැද්ද කියන කාරණේ දකිමින් තමයි අපි මේ යාචක මහත්තයාට. එතකොට මොකද වෙන්නේ? එක පැත්තකින් අපි සංසාර බය කියන කාරණේ, සංසාර ගැඹුර කියන කාරණේ දකිනවා. අනිත් පැත්තෙන් නිරේතුරුවම අපි දානය දෙන්නේ විදර්ශනාමය නුවණකුත්
සකස් කරගෙන. ස්වාමීන් වහන්ස, කුසල් සංස්කාර අපිට පරිසම් දෙනකොට කෙනෙක් ජව සම්පන්නව ඉදිරියට යනවා. අකුසල් සංස්කාර ඉදිරිපත්ව අපි කෙරෙහි බලපානකොට සමහරු අනේ මේ මට උරුම දේ, මේක තමයි මට වෙන්න තියෙන දේ කියලා අලසව හිටියොත් මොකක්ද ස්වාමීන් වහන්ස වෙන්නේ? ඇත්තම ස්වාමීන් වහන්ස කුමක්ද විය යුත්තේ? දැන් සංස්කාරපච්චය විඥාන කියන ධර්මතාවයේදී අපි ඇත්ත වශයෙන්ම කුසල් සංස්කාරයේදී අපි ශක්තිමත් වෙනවා, බලවත් වෙනවා, තව තවත් ජව සම්පන්නව ඉදිරියට යනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එන අකුසල් සංස්කාරයේදී ස්වාමීන් වහන්ස අපි පරාජිතයක් වගේම ඉන්න ඕනද කියලා. නමුත් බුදුරජාන් වහන්සේ කොතනකවත් සංස්කාරයන්ට අකුසලයට යට වෙන්න කියලා අපිට කියන්නේ නැහැ. තේරෙනවද? අපි මේ සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවය ඔබට මතක් කළේ ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණය හඳුනා ගන්න. තේරෙනවද? ඔබ මේක හඳුනාගත්තට පස්සේ ඔබ දක්ෂ වෙන්න ඕනේ, යම් දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවයේ තියෙන කෙනා කුසලයේ තුල ශක්තිමත් කරන්න. කුසලයේ තුල ශක්තිමත් කරන්න. එතකොට දැන් අපි කියනවා පන්ති කාමරේ ළමයි 50 දෙනාගෙන් අහද්දි එක්කෙනෙක් වෛද්‍යවරයෙක් වෙනවා, තව කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවා, තව කෙනෙක් ගුවන් නැවියෙක් වෙනවා කියද්දි තව කෙනෙක් කියනෝ නම් අනේ මට ওই කිසිම දෙයක් වෙන්න ඕනේ නැහැ කියලා අපි දක්ෂ වෙන්න ඕනේ මෙයාගේ පිටිපස්සේ අකුසල් සංස්කාරයක් තියෙනවා කියලා දැක ගන්න. එතකොට කෙනෙක් ඉන්නවා යාට ඒ දරුවාට හැම වෙලාවම ලෙඩ වෙනවා, රෝග වෙනවා, යා කියනෝ නම් අනේ අම්මේ මට බෙහෙත් එපා කියලා එයා බෙහෙත් බොන්න අකමැති නම් අම්මා තාත්තා දැනගන්න ඕනේ මෙයාගේ පිටිපස්සේ අකුසලයක් තියෙනවායි කියලා තේරුම් ගන්න. එතකොට අම්මා තාත්තා උදේට හැමදාම දරුවා පාසල් යලිද්දී ඒ දරුවා සුමානිකට දවසක් දෙකක් පාසල් යන්න හොර කරනවා නම්, පාසල් යන්න අකමැති වෙනවා නම් අම්මා තාත්තා දැනගන්න ඕනේ මෙයාගේ පිටිපස්සේ අකුසල් සංස්කාරය තියෙනවා කියලා. එතකොට කෙනෙක් කියනවා නම් අනේ මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ, මට නම් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතෙනවා නම් දැනගන්න ඕනේ මෙයාගේ පිටිපස්සේ අකුසල් සංස්කාරය. මොකද මේ විඥානීය ක්‍රියාත්මක වෙන්නේ අකුසලේ විපාක දෙන්නයි කියලා. එහෙම දැනගත්ත මොහොතේ අන්න අපි කරන්න ඕනේ දරුවාවේ කෙනාව කුසලයේ තුල ශක්තිමත් කරන්න. දැන් අධ්‍යාපනයේ දුර්වල පැත්තට යද්දී අන්න අපි දැනගන්නවා මෙයාගේ කුසල් සංස්කාර හීනයි අධ්‍යාපනයට අදාළව. අපි ඒ දරුවාට අවවාද කරනවා, පුතේ අම්මා තාත්තාට කීකරු වෙන්න, ගුරුවරුන්ට කීකරු වෙන්න, දවස ගානේ බුද්ධ වන්දනාවක් කරන්න, පාසලේ අනිත් දරුවන්ට ඥාතීන්ට මෛත්‍රී වඩන්න කියලා අන්න පුහුණු කළාම සංස්කාරය යටපත් වෙලා අකුසලේ යටපත් වෙලා කුසලේ මතු කර ගන්නවා. තේරෙනවද? එතකොට කෙනෙක්ට නිරේතුරුව හිතෙනවා නම් මට ජීවිතේ වැඩක් නැහැ, ජීවිතේ එපා වෙලා තියෙන්නේ කියලා අන්න අපි දක්ෂ වෙන්න ඕනේ ඒ දරුවාව නිරේතුරුව බෝධි පූජා බෝධි වන්දනාවලට යොමු කරලා නිරේතුරුව මෛත්‍රී චිත්තයක් ඇති කරන තැනට ගෙනල්ලා එයාගේ අකුසලේ යටපත් කළ කුසලේ මතු කර ගන්න. එතකොට එහෙනම් දැන් මේ තුලින් මේ සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවයේ මතු කරලා පෙන්වුවේ කුසල් සංස්කාරය නිසා එයාගේ ශක්තිය හඳුනා ගන්නවා වගේම අකුසල් සංස්කාරය නිසා ඇතිවෙන්නා වූ දුර්වලතාවය හඳුනාගෙන අකුසලය කුසලය තුලින් යට කරන්න කියන කාරණේ මතු කරලා ගන්න. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක අපිට දේශනා කරන්නේ අකුසලයට කර්මයට යට වෙන්න කියලා. තේරෙනවද? බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන්නේ ආනන්තරීය පාප කර්ම හැර අන් සෑම අකුසලයක්ම කුසලය තුලින් යට කරන්න පුළුවන් කියන විශ්වාසය තුල ඉදිරියට යන කෙනයි. පුළුවන් ද බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ විශ්වාසය තුල ඉඳගෙන ඕනෑ මෙවැනි දුර්වල අකුසලයක් එහෙම නැත්නම් පරාජිත තත්වයක් අපි කුසලය තුලින් යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැතුව කොතැනකවත් වර්තමානයේ හුඟක් අය දකින දෙයක් තමයි නිරේතුරුවම ප්‍රශ්නයක් ආපුවාම ගැටලුවක් ආපුවාම ඕක පෙරේතේකට නැත්නම් අමනුෂ්‍යයෙකුට නැත්නම් කොඩි විනයකට බාර දීලා තව තවත් අකුසල් කළා යනවා. මෙතන කිසිම පෙරේතෙකුත් නැහැ, යක්ෂයෙකුත් නැහැ, කොඩි විනයෙකුත් නැහැ. මොකක්ද? සංසාරේ කළා වූ අකුසලයක්. ඒ නිසා නිරේතුරුවම පීඩාවක් නිසා ඔබට නුරුස්සන ස්වභාවයක් ඇති වෙනවා නම්, කේන්ති යන ස්වභාවයක් ඇති වෙනවා නම්, පරාජිත ස්වභාවයක් ඇති වෙනවා නම් ඒක අකුසල් සංස්කාරයක් කියලා දකින්න. සංස්කාරයක් දැකලා බලෙන් හරි හිනා වෙන්න, බලෙන් හිනා වෙන්න නැත්නම් කාට හරි කියලා කුචුකවල හරි හිනස්ස ගන්න. මොකද එතනයි ඔබේ ආයුෂ වන්නේ, සැපේ බලය වැඩිලා පින කියන කාරණේ මතුවර ගන්න ඔබ දක්ෂ වෙන්න. දැන් එක්තරා අවස්ථාවක මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේලාගේ මේ ගිහි නිවසේ දානෙකට වඩිනවා. ඉතින් ගිහි නිවසේ දානෙකට වඩිද්දී මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඥාතීන් ඔක්කොම මේ වෙලාවේ හිටියත් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය දානට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අහනවා කෝ නැගණිය කියලා. එතකොට ඒ කියනවා ඒ ඥාතීන් මේ නැගණියට මේ ශරීරේ මේ බලවත් කුෂ්ඨ රෝගයක් ඇවිල්ලා. ඒ කියන්නේ එළියට එන්න බෑ. ඒ කියන්නේ මූණේ අතපය වල පවා ඒ කුෂ්ඨය ඇවිල්ලා ඇති. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා ඒ නිවසින් බලලා මේ නැගණිය පෙර ජීවිතේ කළා වූ බලවත් අකුසලයක්. මොකද ඒ අකුසලය
එයා පෙරජීවිතයේ රජ කෙනෙක්ගේ බිසවක් හැටියට ඉඳලා ඒ බිසවට අන්තපුර බිසවරුත් හිටියා. ඒ අන්තපුර බිසවරය කෙනෙක් එක ද්වේෂයෙන් එක්තරා දවසකදී සේවකීන් ලවලා ඒ අන්තපුර බිසෝගේ සයනේ මේ කහඹිලිය ඇතුරුවා. දැන් එදා කහඹිලිය ඇතුරුවේයි එදා රජතුමා ඒ අන්තපුර බිසව ළඟට එදා යන්න හිටියේ. ඒ නිසා එදා තනිකරම කහඹිලිය අතුරලා සේවකීන් ලවා ඒ බිසව පීඩාවට පත් කළා. ඒ තෙරුවන් සරණ ගිහිල්ලා හිටව බිසවක් එයා පීඩාවට පත් කළා මේ අකුසලය නිසායි මේ මොහොතේ මේ ආකාරයෙන් මේ දදේ කුෂ්ඨ ආවි කියන කාරණේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කළා. ඒතර බලන්න එහෙනම් වර්තමාන සමාජයේ එවැනි කායික රෝගාබාධයන් නිසා කියන්නේ දද වන කුෂ්ඨ වගේ ඔය මේ තියෙනා වූ කර්ම රෝග හැටියට වගැනින්නේ හුඟක් වෙලාවට එවැනි පීඩාවන් සිද්ධ කිරීම තුළ ඉන්නා වූ රෝගීභාවයන් සකස් වෙන අය ඖෂධ ගන්නවා වගේම නිරේතුරුවම මෛත්‍රී කියන කාරණේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. මොකද පෙර ජීවිතයක ද්වේෂයෙන් තව කෙනෙක්ට කායිකව කළා වූ යම් පීඩාවක ප්‍රතිඵලයක් නිසායි සංස්කාරපච්චයා විඥාන හැටියට මෙවැනි දේවල් ලැබිලා එවැනි රෝගාබාධයන් තුලින් අපිව නිරේතුරුවම දුකට පත් වෙන්නේ. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා නැගණිය ඔබ ඔබේ තියෙන මුදල් වලින්, ඒ කියන්නේ අනුන්ගේ මුදල් එක්ක අහුගොල්ලා නෙමෙයි, අනුන්ගෙන් සල්ලි අරන් නෙමෙයි, ඔබේ තියෙන මුදල් වලින් ඔය තියෙන කනකර රත්තරන් බඩු ඔක්කොම ටික විකුණලා ඒ මුදලින් ඔබ සංඝයාට දානශාලාවක් හදලා පූජා කරන්න කියලා. අනුන්ගෙන් සල්ලි අරන් නෙමෙයි, තමා ළඟ තියෙන දෙයක් වෙද්දී සියලු දේ විකුණලා දානශාලාවක් හදලා දානශාලාව සංඝසතු කරලා පූජා කරන්න කියනවා. අනේ මේ දරුවා දානශාලාව හදලා රත්තරන් බඩු ටික ඔක්කොම විකුණලා දානශාලාව හදලා සාංගය කළා පූජා කළාට පස්සේ ඇයට තිබ්බා වූ කර්ම රෝගයේ දද කුෂ්ඨය සුව වෙලා යනවා. එතකොට එහෙමනම් අපි නිරේතුරුව දකින්න ඕනේ රෝගාබාධයක් නිසා වේවා, කායික පීඩාවක් නිසා වේවා, මානසික පීඩාවක් නිසා වේවා, අපි සතුටක් ලබන්නේ සැපයක් ලබන්නේ සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවයේ නිසාමයි. ගරු ස්වාමීන් වහන්ස, නේපාලයේ සිද්ධ වෙච්ච දරුණු භූමි කම්පාව, ඒ වගේම ඊට දින කිහිපයකට කලින් සිද්ධ වෙච්ච සත්ව ඝාතනය, මේ සියල්ල දහමට අනුව අපි කොහොමද ස්වාමීන් වහන්ස ගලපා ගන්නේ? මෙහෙමයි, දැන් ওই කාරණේ ධර්මානුකූලව කියද්දී එතන සිද්ධනා වූ භූමිකම්පාව කියන එකේ ශ්‍රිතු නියාම ධර්ම නියාම කියන කාරණා දෙකට දාන්න වෙනවා නෝනා. තත්ත්ව ඝාතන සත්වයාග සිද්ධ වෙනවා. හරි. නමුත් ඒ අතින් බලනකොට ඔය බටහිර රටවල් වල හරක් මස් කන්න කියලා නෝනා දවසට සත්තු ගී ලක්ෂයක් මරනවාද? කුකුළු කී ලක්ෂයක් මරනවද නේද? එන ඉතින් ඔය සෑම රටකම සෑම මොහොතකම භූමිකම්පාවක් වෙන්නේ නැහැ නේද? ඒතොර අපි ධර්මයේ ගලපද්දි බොහොම පරිස්සමෙන් ගලපන්න වෙනවා. ඈ මොකද අපේ රටේ දවසට කුකුළු කී දහහක් මැරෙනවද? අපේ රටේ එළුව හරක් ඌර කී දහහක් මැරෙනවද? එහෙම නැයි ඉතින් ඕන අපේ රටෙත් වරින් වර භූමිකම්පා එන්න දෙනවා. තේන්නාද? එතකොට දැන් බලන්න ඕස්ට්‍රේලියාව වගේ ඔය වගේ ඔය රටවල් වල මේ සත්ත්ව පාලනයමයි මුල් වෙලා තියෙන. එතකොට ඒ සත්ව පාලනය නිසා ඒගොල්ල මුළු රටටම ඒගොල්ලන්ගේ මස් වර්ග අපනයන කරනවා. එතකොට එවැනි රටවල් වල කොච්චර සත්ව ඝාතන වෙනවද නේද? එනයි ඉතින් අපි කිව්වොත් එහෙම නේපාලයේ සිද්ධ වෙච්ච දේ සත්ව ඝාතන නිසා සිද්ධ වුණාය කියන කාරණේ. එතකොට ධර්මයේ කෙරේ කෙනෙක් සැක කරන්න පුළුවන්. ඒ කියන්නේ සැක නොකරන ආකාරයෙන් තමයි අපි ධර්මයේ විග්‍රහ වෙන්න ඕනේ. ඒ නිසා එතන නෝනා භූමිකම්පාව සකස් වෙන්නේ හේතුඵල ධර්මයන් නිසා. ඒක ධර්ම නියාමයක්, සිතු නියාමයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මහ පොළවේ යට තියෙන සතර මහා ධාතුව කිපීම නිසා, වායෝ ධාතුව, තේජෝ ධාතුව පිපීම නිසා අර පටවිය පුපුරලා විනාශ වෙලා දෙදරුම් කාලය වෙන්න සිද්ධිය ධර්ම නියාමයක් හැටියටයි අපිට දකින්න වෙන්නේ. තේන්නාද? ස්වාමීන් වහන්ස, දැන් එවැනි ව්‍යසනයක් සිද්ධ වෙද්දී ඒ වගේ ව්‍යසනයකින් මිනිසුන් මරණයට පත්වීම කුමන නියාමයක් හැටියටද පැහැදිලි කරගන්න පුළුවන්? එතකොට ඒ ධර්ම නියාමයක් තුල ඒක සිද්ධ වෙද්දී මිනිස්සු මැරෙන්නේ කර්ම නියාමයක් නිසා. දැන් අර එක මහත් එක්ක ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ගේ දරුවෝ ටික මොකක් හරි ක්‍රීඩා තරඟෙට එදා එහෙ හිටියේ කියලා. නමුත් ඒගොල්ලන්ට පේනවා අල්ලපු ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ගොඩනැගිල්ල කඩාගෙන වැටුනේ නැහැ. එතකොට එහෙනම් බලන්න ධර්ම නියාමයක් නිසායි මේක සිද්ධ වෙන්නේ. ධර්ම නියාමයක් සිද්ධ වුනේත් කුමක් නිසාද? සිතු නියාමයක් නිසා. ඒගොල්ල පරිසර විනාශ කරලා ඔයනි හේතුන් නිසා තමයි ඔය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා සිද්ධ වුණාට පස්සේ මේවාට අහුවෙලා මිය යන්නේ නෝනා කර්ම විපාකයන් නිසා. එහෙම තමයි ධර්මානුකූලව ගලපන්නේ. තේරෙනවද? නමුත් එහෙම නැතුව දැන් එතන අපි කියමු සත්තු ලක්ෂ ගාණක් මැරුවා නම්, එතකොට බලන්නේ මැරෙන සෑම සතෙක්ම ද්වේෂය, වෛරය දරාගෙන තමයි මැරුම් කන්නේ.
හිතමගෙනෙක් මෛත්‍රී චිත්තයකින් මැරුම් කන්නේ නැහැ. එතකොට එනම් දේශය වෛරය දරාගෙන තිරිසන් සතෙක් මැරුණට පස්සේ ඒ තිරිසන් සතා අනිවාර්යෙන්ම එක්කෝ යක්ෂ ජීවිතයක්, එක්කෝ භූත තිරිසන් සත්ව ජීවිතයක්, එක්කෝ සතරාපා ජීවිතයක්මයි අනිවාර්යෙන්ම ලබන්. තේන්න එතන බලන්න ලක්ෂ ගානක් සත්තු මැරුවනම් ඒ සත්තු දේශයෙන් මැරිලා භූත සක්තු ලක්ෂ ගානක් වෙලා ඒ මොහොතේ ඉපදිලා ඉන්න පුළුවන්. මේ අමනුෂ්‍ය කොටස්වල බලපෑමුත් මේවාට හේතුවෙන්න පුළුවන්. එතකොට මේවා නිසා ඒ පීඩාවට පත් වෙන මිනිස්සෙයින්ට, ඒවා නිසා ඔය දුක් වෙන මිනිස්සෙයින්ට ඒ අමනුෂ්‍යයන්ගේ පීඩාවත් ඉන්පස්සෙ එල්ල වෙන්න පුළුවන්. මොකද අනිවාර්යෙන්ම මේ සත්තු මැරිලා කවදාකවත් මිනිස්යෝ දෙවියෝ වෙන්නේ නැහැ. අමනුෂ්‍ය කොටස් බවටමයි පත් වෙන්නේ, යක්ෂ කොටස් බවටමයි පත් වෙන්නේ, භූත තිරිසන් කොටස් බවටමයි පත් වෙන්නේ. මොකද ද්වේෂයත් එක්කයි මැරෙන්නේ. එතකොට නෝනා, මේ සෑම අඳෝනාවක්ම මේ විශ්වය තුල අපිට නරක ප්‍රතිඵලයක්ම තමයි අත් කරලා දෙන්නේ. එන දැන් පිරිතක් කියද්දී ඒ පිරිත් දේශනේ අහලා අහන කෙනා සතුටු වෙනවා, අමනුෂ්‍යෝත් සතුටු වෙනවා, දෙවියෝත් සතුටු වෙනවා, පුංචි දරුවෙක් හිටියත් පුංචි දරුවාත් ඒක අහගෙන සතුටු වෙනවා. ඒ පිරිත් දේශනේට ඒ හැම කෙනෙක්ම සතුටු වෙනවා වගේ නෝනා, අර සතුන්ගේ මරලතෝණිය තුලින් නැගෙන්නා වූ වේදනාවට, අඳෝනාවට නෝනා සෑම කෙනෙක්ව කම්පාභාවයට පත් වෙනවා. ඉතින් ඒ සත්තු මරද්දී අර පිරිත කියද්දී සුබ සංඥාවක් ලෝකෙට යනවා වගේ අර සතුන් මරද්දී නෝනා අසුබ සංඥාවෙන් වාතය පිරෙනවා. එනිසා නිරේතුරුවම එවැනි දේවල් සිද්ධ වෙන්නේ ධර්ම නියාම සිතු නියාම හේතුවෙන්. ඒක තමයි ධර්මානුකූල විග්‍රහය. නමුත් ධර්ම නියාමයක් නිසා සිද්ධ වෙන දේ අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ මැරෙන අය මැරෙන්නේ කර්ම නියාමයන් නිසා. නමුත් ධර්ම නියාමයන් තුලත් ඒවා සිද්ධ වෙන්නේ, සිතු නියාමයන් තුලත් ඒවා සිද්ධ වෙන්නේ නෝනා අපි දකින්න ඕනේ මිනිස්යාගේම වරදින් කියලා. එතකොට මිනිස්යා ගස්කොලන් කපන්න කපන්න, වැලි ටික ගොඩ දාන්න, තියෙන පරිසරය විනාශ කරන්න, මේ සෑම මොහොතකම මොකද්ද මිනිස්යා තුලින් සිද්ධ වෙන්නේ? අකුසලයක්. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් කෙත්වතු වවනවා නම්, උයන්වතු වවනවා නම්, පරිසරය සුද්ධ කරනවා නම්, ඇලිවේලි කපනවා නම්, ඇලවේලි සුද්ධ කරනවා නම්, ගංගා හදනවා නම්, මේවා නෝනා සක්‍රියා වෙන්න අවශ්‍ය කුසල් සංස්කාර කියලා. එහෙනම් බලන්න, ගස්කොලන් කපනවා නම්, වැලි ගොඩ දානවා නම්, පරිසරය විනාශ කරනවා නම්, එහෙනම් ඒවා මොනවට අදාළ අකුසල් සංස්කාරද? සතර අපායට අදාළම අකුසල් සංස්කාර. එතකොට මිනිස්සයා මේ කරන්නා වූ පාරිසරික විපාකයන් නිසාමයි, වැරදි නිසාමයි ධර්ම නියාමයන් සිතු නියාමයන් හැටියට මෙයා මතුවෙලා එන්නේ. එහෙනම් දැන් ධර්ම නියාමයන් සිතු නියාමයන් මතුවෙන්නත් හේතුව මොකද්ද? මිනිස්සයාගේ අකුසල් විපාකම තමයි. ඒ රටවල් වල භූමිකම්පා ගැන කතා කරනවා වගේම නෝනා අනාගතේ අපිටත් කතා කරන්න වෙයි. මොකද මිනිස්සයා ඒ තරම් පාරිසරික විනාශයන් සිද්ධ කරන. ඒ පාරිසරික විනාශයන් සිද්ධ කරන මොහොතක් පාසා මිනිස්සයා බලවත් අකුසල් සිද්ධ කරගන්නවා. එතකොට ඒ බලවත් අකුසල් සිද්ධ කරගනිද්දී ඒ බලවත් අකුසල් වල විපාකය ලං වෙනකොට මොකද වෙන්නේ? මේවැනි මහා දරුණු විනාශ ඇවිල්ලා ඒ විපාක වලට ලක් වෙන මිනිස්සයෝම විනාශ වෙලා යන. දැන් කාන්තාරයක් ගන්නකො, දැන් මිනිස්සෙක් ඇයි ගිහිලා සෞදි අරාබියේ ඉපදින්නේ? ඒ පෙර ජීවිතේ ඒ කාෂ්ඨක අවකාෂ්ඨකේ දුක් විඳින ස්වභාවයට කාන්තාරවල මිනිස්සෝ ඉපදෙන්නේ නෝනා පෙර ජීවිතේ ඒගොල්ලෝ පරිසරේ විනාශ කළා. අද අපේ රටේ කොච්චර ශුෂ්ක ප්‍රදේශද, වියලි ප්‍රදේශවල මහා අවකාෂ්ඨකේ මිනිස්සෝ ඉපදිලා දුක් විඳිනවා. නමුත් ඒගොල්ලන්ට ඒ අවව සත පහකටවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට විනාඩි පහක් එතන ඉන්න බැහැ. ඇයි ඒගොල්ලෝ ඒ කාෂ්ඨක ජීවිතේ සතුටෙන් ගන්නෙ? පෙර ජීවිතේ අප්‍රමාණ වන විනාශයන් සිද්ධ කළා. තේන්නත් සමහරු ඉන්නවා මුළු ජීවිත කාලෙම වතුර නෑ, වතුර හොයන්න කලගෙඩියක් අරන් හැතැක්ම ගානක් යනවා. ඇයි ඒ? පෙර ජීවිතේ ඔය ඇලවේලි වැලි ගොඩදාලා, ඕවා ගොඩදාලා මේවා විනාශ කළා. එතකොට මේවයි මේ ඵලය තමයි නෝන මේ ලබන්නේ. තේන්නත්. එතකොට සුනාමිය ආවේ නැත්තම් අනිවාර්යෙන්ම භූමිකම්පාව ආවේ සතර මහා ධාතුව කිපීම නිසා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ධර්මානුකූලව එහෙමයි ගණන්නේ. නැතු දෙවිය කෝප වෙලා පොළොව පෙරලෙන්නේ නෑ. සතර මහා ධාතුව කිපීම නිසායි මේක ආවේ. කියන්නේ ධර්ම නියාමයක්, සිතු නියාමයක්. ඒකට අහුවෙලා මැරෙන්නේ අර සිතු නියාම ධර්ම නියාමයක් බව පත් වෙන්න හේතු සාධක සකස් කරලා පරිසරය විනාශ කරලා අකුසල් කරපු මිනිස්සුමයි. එහෙම තමයි ඒව ගලප ගන්නවේ. එහෙම නැතුව අපි කෙලින්ම කිව්වොත් එහෙම මේක මේ දෙවියෝ කෝප වෙලා කියලා ධර්මයේ ප්‍රතික්ෂේප වෙනවා එතනින්. ධර්මයට ඒක අපි කරන අගෞරවයක්. ස්වාමීන් වහන්සේ දැන්න එවැනි ව්‍යසන අවස්ථාවකදී යහපත කරන මිනිසුන් හොඳ මිනිසුන්ව සම්මෙත් දෘෂ්ටික දෙවියන් විසින් බේර ගන්නවද, ආරක්ෂා කරනවද? මෙහෙමයි නෝනා, එතනදිත් ඒ සම්මෙත් දෘෂ්ටික දෙවියෝ බේර ගන්නවා කියන කාරණයක් නෙමෙයි අපි දකින්න ඕනේ. සංස්කාර පත්‍ය විඥානං කියන කාරණේ. තේරෙනවද? දෙවියෝ කියන කාරණේ මේ සංස්කාර පත්‍ය විඥානං. එතකොට දැන් ඔබතුමිය ඇව්වේ හොඳ අය දෙවියන් බේර ගන්නවාද කියලා. එතකොට හොඳ අය කියන්නේ කවුද? කුසල් සංස්කාර. තේරෙනවද?
කුසල් සංස්කාර. එතකොට යා බේරුණේ දෙවියා නිසා නෙමේ කුසල් සංස්කාර. තේන්න එතනයි දකින්න ඕන. කුසල් සංස්කාර හොඳ කෙනා කියලා ඔබ කියලා කිව්වේ කුසල් සංස්කාර. එතකොට යා බේරුණා නම් බේරුණේ දෙවියා නිසා නෙමේ කුසල් සංස්කාර. මේ ස්වාමීන් වහන්සේ පරිසර විනාශයන් සඳහා නැත්නම් විවිධ ව්‍යසන සඳහා නොපෙනෙන අමනුෂ්‍ය බලවේගවල බලපෑම් තියනවාද? මෙහෙමයි, අමනුෂ්‍ය බලපෑම් වලින් වෙනවායි කියලා නෝනා අපිට කියන්න බෑ එකපාරට. මොකද නමුත් මුලින්ම සිතුනියාමයන් ධර්ම නියාමයන් තුලින් මේ වෙන්නා වූ විනාශය මම දැන් මුලින්ම කිව්වා මිනිස්සයා කරන්නා වූ අකුසල් නිසායි වෙන්නේ කියලා. දැන් මිනිස්සයා කරන්නා වූ අකුසල් නිසා පරිසර විනාශයන්, ද්වේෂය, වෛරය, ක්‍රෝධය වැනි දේවල් නිසා තමයි මේ ආකාරයෙන් ධර්ම නියාමයන් සිතු නියාමයන් විසින් මේ විනාශයන් සිද්ධ කරන්නේ. එතකොට මේ විනාශයන් සිද්ධ වුණාට පස්සේ දැන් මෙතන මනුස්ස ඝාතන, මිනිමැරු, මැරිච්ච මිනිස්සු, මලකුණු, ගඳ ගහන මේවට අන්න ඊට පස්සේ මුළු ලෝකෙම ඉන්න අමනුෂ්‍යෝ ටික මෙතෙන්ට එනවා. තේරෙනවද? දැන් මෙච්චර වෙලා අමනුෂ්‍යෝ හිටියද ඒ ප්‍රදේශේ ඉන්න ටික? දැන් අපි කිව්වා මේ ප්‍රදේශේ නෝනා දැන් මේ ලස්සන්ට ඔක්කොම තියෙනවා. හරිද? තව මොහොතකින් මෙතන භූමිකම්පාවක් වෙනවා. වෙලා දහස් ගාණක් මෙතන මැරෙනවා. මැරෙලා මලකඳන් ගොඩ ගහනකොට, මලමිනි ගොඩ ගහනකොට, මේවා ගඳ ගහනකොට, පුලුටු ගඳ ගණ ගහනකොට, කුණු ගඳ යනකොට නෝනා වටේම ඉන්න නිලමැස්සෝ ටික මෙතෙන්ට එනවද නැද්ද? ඒ වගේ තමයි. දැන් කොහේ හරි හරකෙක් මැරිලා මලකුණ තියෙනකොට ඒ හරි එක කොකෙක්වත් පේන්නේ නැහැ. නමුත් අරක මැරිලා කුණු වෙනකොට කොක්කු 100ක් 200ක් ඇවිල්ලා මෙතන අර නිලමැස්සෝ. ඉතින් ඒ වගේ නෝනා අමනුෂ්‍යෝ සිද්ධිය වුණාට පස්සේ අමනුෂ්‍ය ගහන එනවා. ඊට පස්සේ දැන් විශාලාවේ උනේ එකයි. අමනුෂ්‍යෝ ප්‍රශ්න ඇති කළා නෙමෙයි, මිනිස්යාගේ කරපු අකුසල් විසින් ධර්ම නියාමයන් හැටියට ඒ විනාශය සිද්ධ වුණා ඉඩෝරේ. නමුත් ඉඩෝරේ වෙලා මලකුණු වලින් නගරේ පිරෙනකොට මුළු දඹදිවම හිටිය මලකුණු කන්නාසම අමනුෂ්‍යෝ මෙතෙන්ට ආවා. ඊට පස්සේ ඒගොල්ලෝ එළවන්න තමයි බුදුරජාන් වහන්සේ රත්න සූත්‍රය කියන්නේ. තේනතු අමනුෂ්‍යෝ මේ විනාශය කළා කියන කාරණේ අදාළ නැහැ. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගෙන් මේ අවස්ථාවේදී මා පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ තමත් වැදගත් කාරණයක්. මේ බොහෝ දෙනා යම් යම් විදිහට විග්‍රහ කරන කාරණයක්. බුදුදහම තුල පව්කමා කර ගැනීම කියන කාරණය තියෙනවද ස්වාමීන් වහන්ස? නෑ නෑ නෑ, කොතනකවත් පව් කමා කර ගැනීම, සමා කර ගැනීම කියන කාරණය බුදුදහමේ නැහැ. ගිහි පින්වතුන්ලාට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඔබ අතින් සිල්පදයක් බිඳෙනවා නම් ඒ බිඳුණු සිල්පදය ඔබ නිවැරදි කරගන්න. බිඳුණු සිල්පදේ නිවැරදි කරගන්න දක්ෂ කෙනා ඉනුත් ඉස්සරහට ගිහිල්ලා බිඳුණු සිල්පදේ විදර්ශනා නුවණින් දකින්න කියනවා. ඒක අතීත අකුසල් සංස්කාරයක් කියලා දකින්න. නමුත් බිඳුණු සිල්පදේ නිවැරදි කරගත්තා කියලවත්, බිඳුණු සිල්පදේ විදර්ශනා නුවණින් දැක්කා කියලවත් බිඳුණු සිල්පදයට අදාළ අකුසලෙන් අපිට බේරෙන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බිඳෙන සිල්පදේ නිවැරදි කරගෙන අපිට නිවැරදි වෙලා ඉස්සරහට යන්න පුළුවන්. බිඳෙන සිල්පදේ විදර්ශනා නුවණින් දැකලා අපිට නිවැරදි වෙන්න පුළුවන්. නමුත් බිඳුණු සිල්පදයට අදාළව විපාකය අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා. නමුත් එතනදී අපි විපාකයට නෙමෙයි බය වෙන්න ඕනේ. ඒ විපාකයේ තුලින් අපි අවබෝධය මතු කරගන්නයි අපි දක්ෂ වෙන්න ඕනේ. ඒතර අවබෝධය මතු කරගත්තා කියන්නේ මොකද්ද? බිඳුණු සිල්පදේ අපි විදර්ශනා නුවණින් දකිනවා. එතකොට මේ විදර්ශනා නුවණ සකස් කරගත්ත කෙනා කවදාක්වත් අකුසලයේ කියන කාරණයට, කුසලයේ කියන කාරණයට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ. අපේ අතින් සිල්පද බිඳීමක්, ලෝභ ද්වේෂ මෝහයක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි වහා වහා නිවැරදි වෙනවා. නිවැරදි වෙච්ච තැනදී ඉන් ඉස්සරහට අපේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. නමුත් විඳුනා වූ සිල්පදයට, විඳුනා වූ අකුසල් කුසල් මූලයට අදාළව අකුසලයේ අනිවාර්යයෙන්ම අපිට විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලාට නෝනා, අපේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ විනය කාරණා 227ක් දේශනා කරනවා. ඒක උපසම්පදා භික්ෂූන්ට අදාළ දෙයක්. ඒ විනය කාරණා 227න් සතර පරාජිකාවන්ට අදාළ කාරණා හතර කිසිම විනය කර්මකින්, කිසිම අවැද්දැසීමකින් පිළිසුදු වෙන්නේ නැහැ. තේනවාද? සතර පරාජිකාවන් හතරට පත් වුණොත් අනිවාර්යයෙන්ම උපසම්පදාවත් භික්ෂූත්වයත් ඒ ස්වාමීන් වහන්සේට අහිමි වෙනවා. නමුත් සංඝාදිශේෂ කියන අකුසල් සිද්ධ වුණොත්, අනියත කියන අකුසල් සිද්ධ වුණොත් අනිවාර්යයෙන් මේක අපි විනය කර්මයක් සිදු කරලා පිළිසිඳු වෙන්න ඕනේ. විනය කර්මකින් තොරව පිළිසිඳු වීමක් නැහැ. ඉන් මෙහා තියෙනා වූ අවැත්ත අනිවාර්යයෙන්ම අපිට හවසට නැත්තම් ඕන වෙලාවක තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ සමග ඇවැත් දෙසලා පිළිසිඳු වෙන්න පුළුවන්. දැන් අපි කියමු යම් ස්වාමින් වහන්සේ කෙනෙක් දවල් 12න් පස්සේ ආහාරයක් ගත්තා කියලා.
දොර ආහාරයක් ගත්තහම සිල්පදයක් බිඳුණ. එතකොට උන්වහන්සේට පුළුවන් තවත් උපසම්පදා භික්ෂූන් වහන්සේ ළමක ළඟට ගිහිල්ලා මගේ අතින් මේ සිල්පදේ බිඳුණා, එනිසා මට ඇවැද්දෙසල පිරිසිදු වෙන්න ඕනේ කියලා ඇවතරිසාගෙන පිරිසිදු වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ කෙනෙක් අතින් බොරුවක් කියවුණා කියලා, නැත්තම් මුදලක් පරිහරණය වුණා කියලා, එහෙම වුණාම තව උපසම්පදා භික්ෂූන් වහන්සේ ළමක් ළඟට ගිහිල්ලා මට මේ වැරද සිද්ධ වුණා කියලා යාට ආරෝචනය කරලා ඒ ඇවතෙන් පිරිසිදු වෙන්න පුළුවන්. තේරෙනවද? නමුත් ඒ ඇවතෙන් පිරිසිදුනා කියලා වෙච්ච වැරද්දට අදාළව අකුසලෙ නිදහස් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් වර්තමාන සමාජයේ දැන් එක ප්‍රවණතාවයක් මතුවලා එනවා, ඇවැත් දෙසමින් වැරදි කරනවා. ඒක ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. තේරෙනවද? හැමදාම රැයට ආහාර වළඳලා හැමදාම මං ඇවැත් දෙසනවා කියන කාරණේ ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. ඇවැත් දෙසුවත් අදාළ අකුසලය අනිවාර්යයෙන්ම විපාකයට එනවා. බුදුරජාණන් වහන්සේ විනය පනවලා බුදුරජාණන් වහන්සේ මේ ඇවැත් දේශනා කිරීම අපිට දේශනා කරන්නේ වැරද්දක් වුණා නම් නිවැරදි වෙන්න මිසක් වැරදි කර 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 නිවැරදි වෙන්න කියන තැනට එන්න නෙමෙයි. වැරද්දක් වුණා නම් හරි, දැන් වැරද්දක් වුණා, එහෙමනම් දැන් නිවැරදි වෙන්න. නිවැරදි වෙන්නේ නැවත වැරදි කරන්නේ නැහැ කියන තැනට එන්න. එහෙම නැතුව දවස ගානේ වැරදි කර කර වැරදි කර කර ඇවැත් දේශන තැනට යන්න කියලා බුදුරජාණන් වහන්සේ එහෙම ධර්මයක් අපිට කියලා නැහැ. ඒ නිසා අපි ඇවැත් දෙසලා යමක් පිරිසිදු වුණත් අනිවාර්යයෙන්ම කළා වූ අකුසලයේ අපිට විපාකෙට එනවා. මොකද අපි මිහි පින්වතුල්ලා උපයා සපයා ගන්න දේ, හම්බු කරන දේ, අග්‍රම දේ, ශ්‍රේෂ්ඨම දේ, උතුම්ම දේ ලබන්නා වූ පිරිසක්. සමහර ගිහි පින්වතුල්ලා ඉන්නවා, ඒගොල්ලෝ කන්නේ නැතුවයි අපිට ගෙනල්ලා දන් දෙන්නේ. ඒගොල්ලෝ අඳින්නේ නැතුවයි චීවරේ අටපිරිකර ගෙනල්ලා අපිට පූජා කරන. අද අටපිරිකර පූජා කරනවා කියන්නේ සුමානක පඩිය ඕනේ අටපිරිකරක් ගන්න. එතකොට ඒසා දේවල් අග්‍රදේ, ශ්‍රේෂ්ඨ දේ, මේ අපහසු දේ අපිට ගෙනල්ලා පූජා කරද්දී එනන් දකින්න ඕනේ අපි වැරදි කර කර නිවැරදි වෙනවා, නිවැරදි වෙවි වැරදි කරනවා කියන තැනට යන්නේ බැහැ. මොකද අනිවාර්යෙන්ම ඇවැත් දෙසීමෙන් පිරිසිදු වෙනවා. හරි, නමුත් ඇවැත් දෙසීම බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ නැවත වැරදි නොකරන තත්වයට ඉස්සරහට යන්න මිසක් වැරදි කර කර නිවැරදි වෙනවා කියන කාරණයට නෙමෙයි. එනිසා නිරේතුරුවම ඇවැත් දෙසුවත් කළා වූ අකුසලේ විපාකෙට එනවා. නමුත් නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ අපි ඇවැත් දෙසලා පිරිසිදු වෙලා මෙවැනි අකුසල් පුළුවන් තාක්කල් අඩු කරගන්න. මොකද තේරෙනවද? මොකද ශාසනෙත් පවතින්න එපා නේද? ශාසනේ පවතින්න ඕනේ. නිසා ශාසනේ පවතින තැනදී බුදුරජාන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. අග්නික්කන්ද සූත්‍රය දේශනා කළාට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා යමෙක් දුස්සීලව පිණ්ඩපාතයක් වැළඳුවොත්, බත් කටක් වැළඳුවොත් ඒ බත් කට ඔබ වළඳන්නේ ගින්දරක් යෝධියක් කියලා. ඔබ දුස්සීලව ඉඳලා කෙනෙක්ගෙන් ගිලම්පස එකක් වැළඳුවොත් ඒ ඔබ වළඳන්නේ යෝධිය කෝපයක් කියලා. බුදුරජාන් වහන්සේ එහෙම කියලා බැහැරට වැඩිලා නැවත එනකොට ස්වාමීන් වහන්සේලා ගොඩක් අඩුයි. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, කෝ අනිත් ස්වාමීන් වහන්සේලා කියලා. ඒතකොට කියනවා ඔබ වහන්සේ දේශනා කරපු සූත්‍රය අහලා බය වෙලා ඒගොල්ලෝ සිවුරු ඇරලා ගියා කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා ඔක්කොම කැඳවන්න, නැවත ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොම කැඳවන්න කියලා. කැඳවන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා ඔබලා වළඳන පිණ්ඩපාතයේ කෙනෙක්ගෙන් දානය පූජා කර ගනිද්දී ඒ වළඳන පිණ්ඩපාතය සියලු සත්වයෝ සූපත් වේවා, මේ දන් පූජා කරපු අය කයේ දුක් දුරු වේ, නිදුක් වේවා, සූපත් වේවා, දස දිසාවෙම සත්වයෝ සූපත් වේවා කියලා මෙත් සිටින් ඔබේ පිණ්ඩපාතය වැළඳුවොත් ඔබ ණයකාරේ නෙමෙයි කියනවා. බුදුරජාන් වහන්සේ එහෙම කියනවා. විනය කියන කාරණේ එතනදී කතා කරනකොට බුදුරජාන් වහන්සේ කියනවා ඔබලා වළඳන පිණ්ඩපාතය මෛත්‍රී චිත්තයෙන් වැළඳුවොත් වළඳන පිණ්ඩපාතයට ඔබලා ණයකාරෙක් නෙමෙයි කියලා. එතනදී බුදුරජාන් වහන්සේ බොහොම උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරනවා. මොකද උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ එතනදී බලන්නේ මේ කියන විනයට අදාළව මේක පනවන්න ගියොත් බොහොම ඉක්මනට සාසනෙ දුර්වල වෙන්නත් පුළුවන්. මොකද ඒ නිසා බුදුරජාන් වහන්සේ එතනදී විනය ගැන කියන්නේ නැතුව අර විදියට කියන්නේ ඇයි? මේ වළඳන පිණ්ඩපාතයේ මෙස්සිතින් වැළඳුවොත් ඔබ පිණ්ඩපාතේ නායකාරයෙක් නොවේ කියන්නේ කළා වූ අකුසල් වැලක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. පිණ්ඩපාතේ නායකාරයෙක් නොවේ කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේ ශාසන පැවැත්ම උදෙසා කළා වූ උපක්‍රමශීලී ධර්මයක්. ඒ නිසා අපි ධර්මයේ දේශනා කරද්දී තේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයට අරන් ඕනේ ධර්මයේ දේශනා කරන්න. ඒ නිසා ඇවැත් දෙස දෙස හෝ වැරදි කර කර හෝ දවසක් හරි ශාසනයේ තියෙනවා නම් පිරිසිදු වෙන්න. ගරු ස්වාමීන් වහන්සේගෙන් දැන් විමසන්නේ බුදුමක යන අය සම්‍යක් දෘෂ්ටීන් හැටියට අපි අවබෝධ කරගන්නවා. එහෙමනම් මිත්‍යා දෘෂ්ටීන් කියලා කියන්නේ කවුරුන්ද ස්වාමින් වහන්ස? දැන් සම්මා දිට්ඨිය කියන වචනේ විරුද්ධාර්ථය තමයි මිත්‍යා දෘෂ්ටිය කියන වචනේ. එහෙම නැතුව මේ මිත්‍යා දෘෂ්ටිය කියන වචනේ නෝනා මේ කාටවත්
අවනම්බුවක් කරන්නවත් කාටවත් පහත් තැනකට දාන්නවත් ඒක නරක වචනයක්වත් දුර්වල වචනයක්වත් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික කියන වචනේ විරුද්ධාර්ථය. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. එතකොට දැන් සම්මා දිට්ඨිය කියන වචනේ විරුද්ධාර්ථය මිත්‍යා දෘෂ්ටිය. එතකොට දැන් බලන්න ඕනේ සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි කියන කාරණා දෙක කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ ලෝකේ, ඒ කියන්නේ යහපත් දේ විපාක දෙන සුගති භූමි හතක් තියෙනවා කියලා. යහපත් දේ. එතකොට යහපත් දේ විපාක දෙන සුගති භූමි හත මොකද්ද? තුසිතය, යාමිය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්තිය, තාවතින්සය, චාතුර්මහාරාජිකේ මනුස්ස ලෝකේ. මේ යහපත විපාක දෙන සුගතිය විපාක දෙන සුගතීන් හතක් තියෙනවා. ඒ හතක් තියෙද්දි බුදුරයන් වහන්සේ දේශනා කරනවා අයහපත් දේ විපාක දෙන ලෝක. කීයද? හතරක් තියෙනවා. මොකද ඒ හතර? പ്രേත ලෝකය, නිරය, අසුර ලෝකය, තිරිසන් ලෝකය. යහපත් දේ විපාක දෙන සුගති භූමි හතක් තියෙද්දි අයහපත් දේ විපාක දෙන දුගති භූමි හතරක් තියෙනවා. මේ දුගති භූමි හතරෙන් නිරය කියන කාරණේ විතරක් ගත්තොත් නිරයන් 136ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිරයන් විතරක් 136ක්. ඒතර බලන්න යහපත් දේ විපාක දෙන සුගති භූමි හතක් තියෙන ලෝකයේ තුල අයහපත් දේ විපාක දෙන නිරයන් විතරක් 136ක් තියෙනවා. මෙතන යහපත් දේ කිව්වහම අර රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලක් තියෙනවා ඈ. ඒක මොකද? ඒක මේ යහපත් දේ ඉන්නේ මේක සමාධිය වඩලා නැතෙන්ට යන්නේ. ඒ නිසා දැන් යහපත් දේ කරලා කුසල් කරලා විපාක දෙන සුගති භූමි හතක් තියෙන ලෝකයේ තුල අයහපත් දේ විපාක දෙන නිරයන් විතරක් 136ක් තියෙනවා නම් දැන් අපි දකින්න ඕනේ යහපත් දේද අයහපත් දේද ලෝකේ වැඩි කියන කාරණේ. එතකොට කෙනෙක්ව මේ යහපත උදෙසා යොමු කරන්නේ කවුද? මේ උතුම් සම්මා දිට්ඨියමයි. මේ ලෝකේ යම් බ්‍රහ්මතලයක, දිව්‍යතලයක මේ මනුස්ස ලෝකයේ තුල සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිස්සෙක් ඉන්නවා නම්, සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිස්සෙක් කියන්නේ සම්මා දිට්ඨියට අදාළ ගුණයන්ගෙන් පරිපූර්ණ කෙනෙක් ඉන්නවා නම්, ඒ කෙනා අනිවාර්යෙන්ම පෙර ජීවිතේ සම්මා දිට්ඨියට අදාළ ධර්මයන් පුහුණු කරපු කෙනෙක්. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ නෝනා පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි සද්ධා, දෙක කර්මය කර්මඵල විශ්වාසය. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙන විශ්වාසය. තුන මෙරිලා පටිච්ච සමුප්පන්නව උපතක් තියෙනවායි කියන විශ්වාසය. හතර දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය. පහ අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය. හය ඕපපාතික සත්වයින් උපදිනවායි කියන විශ්වාසය. හත අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියායි කියන විශ්වාසය. එහෙනම් දැන් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඔය කාරණා හතට. දැන් අපි ඇහුවොත් ක්‍රිස්තියානි මහත්තයෙක්ගෙන්, මුස්ලිම් මහත්තයෙක්ගෙන්, හින්දු මහත්තයෙක්ගෙන් ඒ මහත්තුරු කියන්නේ ඒගොල්ලෝ සම්මා දිට්ඨියට පත් වෙලා අපි මිත්‍යා දෘෂ්ටිකයි කියලා. තේනද? නමුත් එතන කිසිම වැරද්දක් නැහැ. මොකද ඒ වැරද්දක් නැත්තේ ඒ මහත්තුරුන්ගේ දහම අනුව ඒගොල්ලෝ දකින්නේ ඒ මතය තුල ඉඳගෙන. තේනද? එතකොට ඒක අපිට කොතනකවත් වැරද්දක් නැහැ. අපිට ඒක විවේචනය කළ යුතු කාරණේකුත් නෙමෙයි. එතකොට ඒගොල්ලන්ගෙන් ඇහුවොත් ඕගොල්ලෝ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? යහපත් දැක්ම. ඒක තමයි කියන්නේ යහපත් දැක්ම. එතකොට අපි ඇහුවොත් ඒ මහත්තුරුන්ගේ මොකක්ද මහත්යෝ ඕගොල්ලන්ගේ යහපත් දැක්ම කියලා, ඒගොල්ලෝ කියන්නේ අපි හොඳට ඉගෙන ගන්න, හොඳට රැකියාවක් කරනවා, හොඳට ව්‍යාපාරයක් කරනවා, හොඳ විවාහයක් වෙනවා, හොඳට දරුවෝ හදනවා, හොඳින් ජීවත් වෙනවා, හොඳින් මැරිලා යනවා. එච්චර තමයි යහපත් දැක්ම. එතකොට දැන් ඒක තමයි ඒගොල්ලෝ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. නමුත් නෝනා ඒ මහත්තුරු ඒක සම්මා දිට්ඨිය කියලා හැඳින්නුවට අපි ඒක වචනකින්වත් ඒගොල්ලෝ විවේචනය කරන්න ආයිතු නැහැ. තේන්නාද? මොකද ඒගොල්ලන්ගේ ධර්මයේ උගන්වන දෙයි ඒගොල්ලෝ දේශනා කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ සම්මා දිට්ඨිය කියන්නේ මේ කාරණා හත. එතකොට මේ කාරණා හත ලෝකෙට මතු කරලා පෙන්වන්න නෝනා බෝධිසත්වය හැටියට බුදුරයන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පෙරුම් පිරුවා. සාරා සංක කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරලා අර මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා, මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දීලා, අරසා සස්ත්‍රීක රාජ ජීවිත මහේෂාක ජීවිත දන් දීලා, හය අවුරුද්දක් අප්‍රමාණ දුෂ්කර ක්‍රියා කරලා ඒ පාරමී ශක්තියෙන් තමයි මේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ලෝකෙට මතු කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන මොහොත දක්වා ලෝනා ලෝකේ සම්මා දිට්ඨිය තිබ්බේ අතුරුදහන් වෙලා තිබ්බේ අබුද්ධෝත්පාද කාලයක්. අබුද්ධෝත්පාද කාලයක සම්මා දිට්ඨිය අර්ථයන් අතුරුදහන් වෙනවා. බුද්ධෝත්පාද කාලයකදී තමයි සම්මා දිට්ඨිය මතු වෙලා ඉන්නේ. ඒ නිසා සම්මා දිට්ඨිය කියන කාරණය මතු කර ගන්න නොනා බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහ සාගරයට වඩා රුධිරය දන් දෙන්න ඕනේ.
මහපොළවේ පසට වඩා ශරීරමාංශ දන් දෙන්න ඕනේ. එහෙම දීලයි බුදුරජාණන් වහන්සේ මේ සම්මාදිට්ඨියේ කාරණාහත මතු කළගන්නේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ අල්ලාතුමා වේවා නැත්නම් මහා බ්‍රහ්මයා වේවා ඔය අනිත් ඊශ්වර දෙවියන් වේවා නෝනා අපි දන්න තරමින් ඔහොම පාරමී පිරුවායි කියන කාරණයක් අපි අහලා නැහැ. ඒ සාස්තුන් වහන්සේලා දිව්‍යතලවල හිත පිහිටෙව්වා, ඒ දිව්‍යතල සැපයි කියලා දැක්කා, ඉන් එහාට දෙයක් උන්වහන්සේලා දැක්කේ නැහැ. තේන දැන් ක්‍රිස්තුස් වහන්සේ වේවා මේ අල්ලාතුමා වේවා මේ සෑම කෙනෙක්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට යටයි. ක්‍රිස්තුස් වහන්සේ යහපත කරපු කෙනෙක්, මිනිස්සයාට මෛත්‍රී කරපු කෙනෙක්, අනුන් උදෙසා පෙනී හිටපු කෙනෙක්, ඒ මෛත්‍රී චිත්තයන් නිසාම ක්‍රිස්තුස් වහන්සේ මැරෙන වෙලාවේ කුරුසේ යන ගහපු වෙලාවේ උපාදාන පත්‍යා භව කින ධර්මතාවය තුළ කුසල් සිතක් මතුවෙලා දිව්‍ය තලයක උප්පත්තිය ලැබුවා. ඒක අපේ බුදුදහමේ ධර්මයට අදාළ පරිසම්පන්න ක්‍රියාවලිය. ක්‍රිස්තුස් වහන්සේ අනිවාර්යයෙන්ම දිව්‍ය තලයක උප්පත්තියක් සකස් කරගත්තා. දිව්‍ය තලයක උප්පත්තියක් සකස් කරගත්තේ ඇයි? ඒ ක්‍රිස්තුස් වහන්සේ දිව්‍ය තලය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. එතන අපේ බුදුරයන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේදී උන්වහන්සේ මේ මනුස්ස ලෝකයේ සෑම සැප සම්පත් විඳලා උන්වහන්සේ මේ මනුස්ස ලෝකයේ සැපේ අනිත්‍යයි, මෙතන සැපයක් නැහැ කියලා දැක්කා. දැකලා ඊළඟට උන්වහන්සේ දිව්‍යතල කෙරෙහි හිත පිහිටුවා. දිව්‍යතල කෙරෙහි හිත පිහිටලා උන්වහන්සේ දිව්‍යතලවල සෑම අස්සක් මුල්ලක් නෑරම පීර 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 නුවණින් බලලා මේ දෙවියා කියන්නේ දිව්‍යාංගනාව කියන්නේ කවදා හරි දිව්‍යතලයේ නැවත සතර අපායට චුත වෙන කෙනෙක් කියලා දැකලා දිව්‍යතලයේ නিত্য වූ ස්ථීර වූ සැපයක් තියෙනවායි කියලා අපේ බුදුරන් වහන්සේ දැක්කේ නැහැ. අවසානයේ දිව්‍යතල පීර පීර බලලා දිව්‍යතලයේ ඉන්න ඉහළම කෙනා සක්‍රයා කියන තැනට හිට පීඩලා සක්‍රයාත් සතර අපායේ මිදිලා නැත්නම් සක්‍රයාත් ආයිමත් සතර අපායට වැටෙනවා කියන තැන ඉඳන් දිව්‍යතලයේ සෑම මොහොතක්ම සෑම නිමේෂයක්ම සෑම තැනක්ම නුවණින් බලලා බලලා බෝධිසත්වයෝ අවබෝධ කරගත්තා දිව්‍යතලයත් නিত্য වූ දෙයක් නෙමේ අනිත්‍ය වූ දෙයක් කියලා. උන්වහන්සේ නැවත නැවත බැලුවා දිව්‍ය තලයේ තුල ඉඳිකටු තුඩක ගහන්න තරම්වත් උන්වහන්සේට උපාදානයක් කැමැත්තක් තියනවාද කියලා. මොකද දිව්‍ය තලයේ තුල ඉඳිකටු තුඩක් ගහන තරම් තැනක යම් උපාදානයක් කැමැත්තක් තෘෂ්ණාවක් තිබ්බනම් විඥානය එතන ගිහිලා බහින්න තිබ්බා. ඒ නිසා අවසාන ඉඳිකටු තුඩක්වත් ගහන තැනක් නැති වෙන තරමක සස්ත්‍රීක දිව්‍ය තල නුවණින් බලලා බලලා දිව්‍ය තලවල දිව්‍ය සැපේ අනිත්‍යයි කියලා දැක්කේ තැන දිව්‍ය තලයේ කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා. ඒතර මනුස්ස ලෝකයේ කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරිච්ච තැන දිව්‍ය තල උපාදානය වුණා. දිව්‍ය තල කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණ ගැන ඊළඟට බුදුරජාන් වහන්සේට උපාදානය වුණේ බ්‍රහ්ම තල. ඒ බ්‍රහ්මතල සියල්ලම නුවණින් පීරලා 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 බැලුවා මේ බ්‍රහ්මතලවල නিত্য වූ ස්ථිර වූ සැපයක් තියෙනවද කියලා. ඒතර උන්වහන්සේ දැක්ක මේ බ්‍රහ්මතලවල ඉන්න බ්‍රහ්මයා සතර අපායෙන් මිදිලා නැත්නම් ආයිමත් සතර අපායට වැඩෙනවා. මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා, මේ මහා බ්‍රහ්මයා සතර අපායෙන් මිදුනේ නැත්නම් නැවත සතර අපායට වැටෙනවා කියලා දකිමින් සියලුම බ්‍රහ්මතලවල ඉඳිකටු තුඩක ගහන තරම්වත් කැමැත්තක් උපාදානයක් තියෙනවාද කියන බාර නුවණින් දකිමින් 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 බ්‍රහ්මතලවල අනිත්‍යභාවය දකිද්දී මොකද වුනේ? මනුස්සතල අනිත්‍යයි කියලා දැක්කා, දිව්‍යතලත් අනිත්‍යයි කියලා දැක්කා, බ්‍රහ්මතලත් අනිත්‍යයි කියලා දකිද්දී හිත පිහිටන්න තැනක් තිබ්බේ නැහැ. හිත නිවනේ තමයි පිහිටුවේ. මොකද ඒ සියලුම භවාත්‍රය කෙරේ තියෙන තෘෂ්ණාව සින්දා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ දිව්‍යතල අහුවෙද්දී දිව්‍යතල අනිත්‍යයි කියලා දැක්මක් තිබ්බේ නැහැ. දිව්‍යතලේ උපාදානිය වුණා, දිව්‍යතලේ දෙවි කෙනෙක් වෙලා උප්පත්තිය සකස් කරගත්. ඒක ඉදින් පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට යටත්ව සිදුවෙන දෙයක්. ස්වාමීන් වහන්සේ, යේසුස් වහන්සේ අදත් දිව්‍යතලයක වැඩ ඉන්නවද? අදත් දිව්‍යතලෙ වුණා. උන්වහන්සේගේ කණ්ඩායමක් එක්ක 10-12 දිනක කණ්ඩායමක් එක්ක උන්වහන්සේ අදත් ඒ දිව්‍යතලයේ ජීවත් වෙනවා. දිව්‍යතලවල සම්මාදිට්ඨික මිත්‍යාදෘෂ්ටික කියලා කොටස් දෙකක් ඉන්නවා. තේරෙනවද? එතන මෙතනදී උන්වහන්සේ ඉන්නේ, ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ එතනත් අර සම්මාදිට්ඨියට බාහිර දෙවියන් එක්ක. තේරෙනවද? ඒතකොට සම්මාදිට්ඨියයි මිත්‍යාදෘෂ්ටිකයි දෙක අතර දෙවියන්ගේ ලොකු වෙනසක් තියෙනවා. සම්මාදිට්ඨියට පත්වෙච්ච බෞද්ධ දෙවියෝ හැම වෙලාවම ආලෝකමත් ප්‍රභාස්වරයි, හරි දිව්‍ය ඕජාවෙන් අනු උනායි. සියල්ලංගෙම පරිපූර්ණ වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ කර්මයේ කම්පවල විශ්වාසින් දන් දුන්නේ නැහැ. දැන් මේ ආකාරයට ස්වාමින් වහන්සේ දිව්‍ය තලයක ඉන්න ඕනම කෙනෙක් ඒ තමන්ගේ දිව්‍ය සම්පත් විඳීමේ කුසල ශක්තිය අවසන් වූ වහාම අපායගාමී වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? අනිවාර්යයෙන්ම සතර පහෙන් මිදිලා නැහැ. දැන් දිව්‍ය තලවල ඉන්නේ ඒගොල්ලෝ එක කණ්ඩායමක්. දැන් අපේ දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් පසු වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ අරමුණු කරනවා ක්‍රිස්තුස් වහන්සේ ඉන්න තැන මොකද්ද කියලා බලනකොට උන්වහන්සේට 8 දෙනෙක්ගේ වගේ කණ්ඩායමක් එක්ක පැන් කෙන්ඩියක් අතෙන් අරගෙන ඒ 8 දෙනාම ඒගොල්ලන්ගේ භක්තිකෙන් ඒගොල්ලෝ ආශිර්වාද කරමින් එතන ඉන්නවා. ඒක ඉතින්
භවය උපතක් පටිච්ච සම්පන්න ක්‍රියාවලියට හැම කෙනාම ලැටයි. ඒ බුදුරයන් වහන්සේ තමයි මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය මතු කරගත්තේ. එතන හිටියා කියලා යා දුකෙන් මිදිලා නැහැ. මොකද යා මැරෙන වෙලාවේ දිව්‍යතල උපාදානිය වුණත් දිව්‍යතලයේ අනිත්‍යය කියලා දකින්න දක්ෂ වුණේ නැහැ. මොකද දක්ෂ වෙන්න යා සද්ධාවක් සකස් කරගෙන හිටියේ නැහැ. ඒ නිසා සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි කියන කාරණේදී මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කාටවත් හිංසා කරනවා, කාටවත් චෝදනා කරන නරක වචනයක් නෙමෙයි. කෙනෙක් තුල තෙරුවන් කෙරෙහි සද්ධාව නැත්තම්, කර්මයේ කර්මඵල විශ්වාසය නැත්තම්, මෙරිලා පටිච්චසමුප්පන්න උපතක් තියනවා කියලා විශ්වාසය නැත්තම්, දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියනවා කියන විශ්වාසය නැත්තම්, අම්මා තාත්තාගේ ගුණයන් විශ්වාසය නැත්තම්, ඕපපාතික සත්වයන් උපදිනවා කියලා විශ්වාසයක් නැත්තම්, අතීතේ රහතන් වහන්සේලා හිටියා කියලා විශ්වාසයක් නැත්තම්, ඒක තමයි සම්මා දිට්ඨියේ විරුද්ධ පැත්ත. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කාටවත් මේ චෝදනා කරන වචනයක් නෙමෙයි. මේ විශ්වාස නැතිගෙන සම්මා දිට්ඨියෙන් බාහිර පැත්තටයි වැටෙන්නේ. මේ විශ්වාසය තුලින් තමයි අපේ කුසල් ශක්තිය බුදුරජාන් වහන්සේ වැඩි කරලා දෙන්නේ. දැන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල මොකක්ද අපිට කරන්නේ? අපිට කුසල් පක්ෂයේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා කෙරෙහි තියෙන විශ්වාසය අපිට වැඩි කරනවා. එයි වැඩි කරන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන කාරණේදී මේ මොහොතේ මේ මනුස්ස ලෝකේ මේ මිනිස්සයා විඳින්නා වූ සැනසෙල්ල අපි විඳින්නේ කුමක් නිසාද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව නිසා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ නිසායි මේ ලෝකේ මේ මොහොතේ යම් සංහිඳීමක් තියෙනවා නම් ඒ සංහිඳීම මේ ආකාරයෙන් සකස් වෙලා තියෙන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ නිසා. ඒතොර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ තියෙනවා කියන්නේ මොකද්ද? මේක බුද්ධෝත්පාද කාලය. එනම් බුද්ධෝත්පාද කාලයකින් තොරව අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ මොනසා විෂම වූ කාලයක්ද කියන කාරණේ අපි නුවණින් දකින්න ඕනේ. එතකොට අබුද්ධෝත්පාද කාලවලුල අපිට සාස්සුන් වහන්සේලා වෙන්නේ මිච්ඡා සාස්සුන් වහන්සේලා. ඒ අබුද්ධෝත්පාද කාලවලුල යම් හේකින් මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට මේ උතුම් ධර්මය අරන් නොඑන්න අපි තාමත් ගස් ගල් වලට, ඉරහඳ තාරකා වලට, අමනුෂ්‍යයන්ට, යක්ෂයන්ට, යක්ෂණියට වදින මිනිස්සු. මේ තෙරුවන් පහළ වෙන තාක්කල් මිනිස්සු මේ මිත්‍යා දෘෂ්ටියට තමයි වන්දනා කළේ. එදා මිනිස්සු මොකද කළේ? වතුර බැහැගෙන ඉඳලා විමුක්තිය හොයනවා, බලූත ගෝවුත රකිමින් විමුක්තිය හොයනවා, සත්වයාග කරමින් විමුක්තිය හොයනවා, නිර්වස්ත්‍රෝ ඉදමින් විමුක්තිය හොයනවා, මස් මාංශ නොකා ඉදමින් විමුක්තිය හොයනවා, ගස් වලට, ගල් වලට, ඉරට හඳට, තාරකා වලට වඳිමින් විමුක්තිය. එවැනි මිත්‍යා දෘෂ්ටික, එවැනි අබුද්ධෝත්පාද කාලයක විෂම පරිසරයේ මොහොතක් නුරින් දකින්. මොකද අපි මේ වර්තමානයේ පරිසරය දකින්නේ නැහැ. මොකද මේ ධර්මයේ තියෙන සැනසිල්ල නිසා, ධර්මයේ තියෙන මේ ආభాෂය නිසා අපිට එවැනි දෙයක් මතකෙට එන්නේ නැහැ. නමුත් අරසා දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලවල වල ඉපදිලා ඒ අබුද්ධෝත්පාද කාලවල වල පවතින මිත්‍යා දෘෂ්ටීන් වලට වැටෙලා කල්ප ගණන් සතර පායන්ට වැටිලා දුක් විඳපු හැටි නුවණින් දකින්. ඒ නුවණින් දකිද්දී අපිට තේරෙනවා කොයිසම් මේ මිත්‍යා දෘෂ්ටික භාවයන් නිසා අපි සංසාරි දුක් විඳින්නේ නැද්ද කියලා. එදා ඒ අසූචිකමින් මුත්‍රාභුමින් විමුක්තිය හෙවූ මිනිස්යෝ අද ඌරන් වෙලා අසූචි කණ හැටි නුවණින් දකින්. එදා හරක්ගේ බෙල්ල කපලා, බැටළුවන්ගේ බෙල්ල කපලා, එළුවන්ගේ බෙල්ල කපලා සත්ව යාග කරලා විමුක්තිය හෙවූ මිනිස්යෝ අද හරකුන්, එළුවන් ඌරන් වෙලා බෙල්ල කපා ගන්න හැටි නුවණින් දකින්. එදා වතුරේ ගිලිලා, වතුරේ කිමිදිලා විමුක්තිය හෙවූ මිනිස්යෝ අද මාළු වෙලා, කිඹුල් වෙලා වතුරම උපාදානය කරගෙන ජීවත් වෙන හැටි නුවණින් දකින්. එනම් බලන්න මෙවැනි මිත්‍යා දෘෂ්ටික භාවයන් නිසා සංසාරේ කොයි සානම් අපි දුකට වැටෙන්නේ නැද්ද? එතකොට ඒ මහා දුකත් එක්ක ගනිද්දී බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ තුලින් මේ ලබන්නා වූ සැනසිල්ල කොයිසම් ශ්‍රේෂ්ඨ සැනසිල්ලද කියන කාරණේ දකින්. දකින තැනම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි උතුම් විශ්වාසයන් අපි තුල සකස් වෙනවා. ඒ උතුම් විශ්වාසය තුල අපි කොහාට දරන් යන්නේ? උසලේ තුල ශක්තිමත් කර. තේරෙනවද? දෙවෙනි කාරණේ මොකද්ද? යහපත් දේක යහපත් විපාකයක් තියෙනවා. යහපත් දේ අයහපත් විපාකයක් කියලා දකිනවා. ඒතොර බලන්න යහපත් දේ කරලා සංසාරේ අපි සක්‍රියා වෙලා හිටියා, සක්විති රජුරුව වෙලා හිටියා, සුජම්පතිය වෙලා හිටියා, ස්ත්‍රී රත්නිය වෙලා හිටියා, රජවරු සිටුවරු වෙලා හිටියා වූ අතීතයේ නුවණින් දකින්. ඒ වගේම අයහපත් දේ කරලා අපි සතර අපායන්ට වැටිලා ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝකවල, තනකොළ කකා, පුන්නක්කු කකා, නිරයන්ට වැටිලා ගින්දර, යෝධිය, බොමින් ප්‍රේත ලෝකවල වැටලා සෙම් සොටු කකා, අසුර ලෝකයට වැදිලා මුහුදේ කිමිදි කිමිදි අත්ප්‍රමාණ දුක් විඳ හැටි නුවණින් දකින්. ඒ වගේම ඊළඟ කාරණේ මොකද? මෙරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය. ඒතොර මෙරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය තුල අපි දකින්න ඕනේ සංසාරේ තවත් කල්ප 100ක් කෝටි ගාණක් ඈතට යන අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා වගේ තවත් අනාගතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා.
එකැන ලෝකයේ නැවතීමක් අවසානයක් නිමාවක් නෑ. ලෝකය තවත් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේ සත්වයා පටිච්ච සමුප්පන්නෝ මැරමින් ඉපදමින් මැරමින් ඉපදමින් ගමන් කරනවා කියන තැන හිටියාම අපි මොකද කරන්නේ? මුලින්ම මේ ලෝක ස්වභාවය දකිමින් කුසලයේ තුල මොකද කරන්නේ? ශක්තිමත් වෙනවා. කුසලයේ තුල මුලින් ශක්තිමත් වෙච්ච තැනදී අන්න එතනෙනුත් සම්මා දිට්ඨිය අර්ථයක් තුලින් මොකද්ද වඩලා තින්නේ? කුසල් පක්ෂය අපිට වඩන්න. ඊළඟට මොකද? දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස කියන කාරණේ තුලින් බුදුරයන් වහන්සේ අපිව කොතෙන්ද දියුණු කරන්නේ? කුසලයේ තුල ශක්තිමත් කරන්. අම්මා තාත්තාගේ ගුණයන් හඳුනා ගැනීම තුල අපි මොකද්ද කරන්නේ? කුසලයේ තුල ශක්තිමත් වෙනවා. අතීතයේ අපි මේ මොහොතේ තවුදිසාවේ සක්‍රයා කියලා කෙනෙක් ඉන්නවා නම් ඒ සක්‍රයා සක්‍රයා වෙන්න බලපෑ එක හේතුවක් තමයි අම්මා තාත්තාට සැලකීම. ඒ නිසා අම්මා තාත්තාට සැලකීම නිසා අපි සංසාරයේ සක්‍රයා වෙලා හිටපු ඇති නුවණින් දකින්. ඒ වගේම අම්මා තාත්තාට නොසැලකීම නිසා අපි පුංචි කාලෙම ලෝකෙට බිහි වෙද්දී අම්මා තාත්තා මැරිලා අසරණ වෙලා ළමා නිවාසවල අනාථ නිවාසවල කල්ප ගණන් දුක් විඳ ඇති නුවණින් දකින්. එතනින් ඒකෙන් මොකද කරන්නේ? බුදුරයන් වහන්සේ අපිට කියන්නේ අම්මා තාත්තාට සැලකීම තුළ කුසලයේ තුළ ශක්තිමත් කළ අපි ඉස්සරහට අරිමු. ඒතර ඕපපාතික සත්වෙක් උපදිනවා කියන කාරණේ මොකද්ද බුදුරයන් වහන්සේ අපිට කියන්නේ? දෙවියෙක් බ්‍රහ්මෙක් ඉන්නවා කියන කාරණේ අපිට පෙන්නලා දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? කුසලයේ තුළ ශක්තිමත් කළ අපි ඉස්සරහට අරිමු. ප්‍රේතෙක් නිරිසතෙක් ඕපපාතිකෝ ඉපදිනවා කියන කාරණේ පෙන්නලා අපිව අකුසලයේ තුළ බිය ඇති කරනවා. මේ සියල්ලම මේ කාරණා හයම තුලින් මොකද දැන් වැඩුනේ? කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. තේරුණාද? තෙරුවන් කෙරෙහි සද්ධාව කියන තැනින් කුසලයක් මතු කරගත්තා. කර්මයේ කර්මඵල විශ්වාසය කියන තැනින් කුසලයක් මතු කරගත්තා. මැරිලා පටිච්චසමුප්පන්නෝ ඉපදෙනවායි කියන තැනින් කුසලයක් මතු කරගත්තා. අම්මා තාත්තාගේ ගුණයන් කියන තැනින් කුසලයක් මතු කරගත්තා. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන තැනින් කුසලයක් මතු කරගත්තා. ඕපපාතික සත්වයින් උපදිනවායි කියන තැනින් කුසලයක් මතු කරගත්තාට පස්සේ අවසානයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අතීතේ රහතන් වහන්සේලා සෝවාන්ය හිටි ආයිකින විශ්වාසය තුල මේ කුසල් ශක්තිය ඔබටත් මේ ජීවිතේ සෝවාන් වෙන්න පුළුවන් කියන විශ්වාසයට අරන් යනවා. එනම් බලන්න දැන් සම්මා දිට්ඨිය කියන අර්ථය නෝනා කොයිසා ගැඹුරු අර්ථයක්දනේ. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන වචනයත් එක්ක ගනිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය තුල කල්ප ගානක සංසාර බය, තව අනාගතයේ කල්ප ගානක සංසාර බය, මේ කාමයන්ගේ තියෙන નિસරුභාවය, මේ සුගතියේ දුගතියේ තියෙන අනිත්‍යභාවය, මේ සියල්ල මතු කරලා දීලා කුසලයේ තුල ශක්තිමත් කරලා අවසානයේ ඔබට අතීතේ රහතන් වහන්සේලා කියනනම් ඔබටත් රහත් වෙන්න සෝවාන් වෙන්න පුළුවන් තැනට අපිව එහෙනම් සම්මා දිට්ඨිය අර්ථය කියන්නේ නෝනා මේ ලෝකේ යම් ශ්‍රේෂ්ඨ අර්ථයක් තියෙනවනම් ශ්‍රේෂ්ඨ වචනයක් තියෙනවනම් සැනසිල්ල උදෙසා සැපේ උදෙසා සුගතිය උදෙසා ශ්‍රේෂ්ඨම අර්ථය සම්මා දිට්ඨිය කියන වචනේ විතරයි නෝ. හොඳමයි කර ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ වටිනා කාලයෙන් යම් කිසි කාල වේලාවක් අපට ලබා දුන්නා සිරස FM පන්සිල් මළුවේදී බොහෝ දෙනාගේ දහම් ඇස විකසිත කරන්න අතීත කුසල ශක්තියන් අවදි කර දෙන්නට ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය තුලින් ඔබ වහන්සේගේ අරමුණු සාක්ෂාත් කරගන්නට ඉදිරි ගමන සාර්ථක වන්නට කියලා සිරස FM පන්සිල් මළුවේ අප සියලු දෙනාම නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කරනවා.